අලමිට අපේ ජාතික කටාව අලමිට අපේ ජාතික කටාව අයිවන් අපේ සවාසක් රසික හිතවතුනේ අදත් අපේ ඉතිහාසක්මුල්ස්ොයා අල්ලිමට දිිටි වැඩ සහනත් සමඟයි ඔබ මේ නැතම්ේඩියෝේ මුළු ලෝකේ පුරාමන් අපේ ශ්‍රාවකනුත් ලංකාවේ දසත විදිලා ඉන්න අපේ ශ්‍රාවකියුණුත් ඒකම මේ වැඩසරහන අපේ මේ රාත්‍රී නමයට අවසන් නුුණෑන් පස්සේ ුුබ්නා ලිකා ෝස්සේ මේ වැඩසරහණ නර්මණ අපේ හිතවන්ුතුනුත් අයිබෝන් කියලා පිළිගන්නවා ඒක්කම අපිත් එක් මේ ඉතිහාසේ මේ සංචාරයයේ දෙෙන අපේ මහහාචරය රාජ්ශෝම දෙේවන්ත් සුපෘදදිටම අයිබෝන් කියෙස පිග ගබන්න්න. අපි ඔබට මතගෑති ගිය සතිය යම්ිසි ආකාරයක පොඳුවක් වුණා මේ අපේ ප්‍රශ්නවටේදී. ඒතමයි අපට කීපදනෙක් මහල වෙල තිබුණා මේ අපේ ඉතිහාසය ලියවුණු සමහට ඉතිහාසය කියලමන මේ හැබැයි අපි ගැන ලියවුණු අපේ අතීතය ගැන ලියවෙච්ච පොත්පත් පිළිබඳව පුංච හැඳින් නිවමක් කරන්න කියලා. ඉතින් ඒක අපි හිතුුණවා අපි අද අප මහචාරතුමා අදහස් කරගනින්වා ඒක අද වැඩසහය ප්‍රධාන ප්‍රස්තුෘතිය කරගන්න ඒක ප්‍රශ්නයකට උත්තරයක් දෙනවට වඩා එතනින් එහට ිල් අපේ මේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය කොහි විදිහට ද අකුරු වෙලා තියෙන්නේ කියන කාරණය පිළිබඳව අපි සොයාබැලි මක් කරන්න ඒක හින්ද අපේ පලවෙනි ප්‍රශ්නමටේදී අපි අපේ පහුගේ වැඩසරහන් වලට සම්බන්ධව ඔබ අහලක් තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ අපි ගිය වැඩසරහනේ විශේෂයෙන්ම අපි වැඩසටහන් කීපයක්ම මේ සිංහල අ සිංහල භාෂාව පිළිබඳව වැඩසහන්තෙන්මට මතු විදියට අප වැඩසටහන් තුනක්විතර ඒ සම්බන්ධයෙන්ම අපේ මේ අකුර මේ රවුන් බෝල ලෝකේ ලස්සනව අකුරුවලින් දෙවැනි තැනට ආපු අකුර බවට පත්වෙන ගමන් මඟ පිළිබඳව එදා සෙල්ලි පිකටීමේ ඉඳල අද හෙලාකුරුදාගන මිලියන දහයක් කොටන මේ අකුරු ක්‍රමය දක්වාාම මේ ආපු විකාශනය අපි ඔබත් එ කතා බහ කලා අපේ අකුරු ක්‍රමයට සමගාමීව ඔබ දන්නවා අපිට ඉලක්කං ක්‍රමයක් අපිට ගනිත්‍රමයයක් තිබුණ අපි ගේ වැට සඳහනය පිළිබඳව අකිසි ආකාරයකට සඳහන් කළලා ගීවවැට සහය ඔබ පුළුවන් හැටහයවෙනි වැටසහනය පිළිබඳව නරබන්න අප YouTubeුබ නාලි කාවල තියෙනවා ඉතින් අද අපි මූලික වශයෙන්ම අපේ ප්‍රධාන සාකච්ඡාවට පිවිසෙන් ඉස්සෙල්ලා අපි ගිය සතිය කතාකරූ ප්‍රශ්න වලින් ඇන්නගිච්ච ප්‍රශ්න කීපයක් තිෙනස මේ අපේ මුතු ව්‍යාපාරය පිළිබඳව යම්කිසි ආකාරයකට සඳහන් කලානේ හලාවත සහ ඔය වයඹවෙරල තීරයට ආසන්නේ අපේ මුතු වගාවන් තු ෆාම්ස් දාලා අපි කරා කියලා. ඒ පිළිබඳ පුංචි හැඳින්නීමක් කර පුළන් හොදයි කියලා දෙෙනවාස කීපෙීම ොම උනන්දුවෙන් ඒගන හලා තිබ මේ මුතු වගාවන් කොයිකාල දෙකරිේ කොහොමද ඒව පිළිබඳව පුරාවිද්‍ය සාධක තියන්න කියලා. ඔවුනුවන් මේක. කෙටියෙන් උත්තර දෙෙන්ට පුළුවන් ප්‍රශ්නයක් න ක බොහම විස්තරාත්මක දෙයක් මොකද ලංකාවේ මුදු නිෂ්පාධනය ගැන ඉතාම ඈත කාලෙක ඉඳලා. අපේ ලාංකය මූලාශ්‍රවලත් ඒවගේ විදේශය මූලාශ්‍රව වලත් සහන් කලත් තිබෙනවා. පිටත් ගැන කියලදන ඇත්තේම ඉන්දිය තිබෙන පුරාණ මූලාශ්‍ර වලත් තියනවා ඒවගේ බටහිර. රටවල යාාත්‍රිකයන් විසින් තබන ලද වාර්තාවල්ලත් මේ ගැන සඳහන් කරලා තිබෙනවා ඉති ඒ නිසා ඒ ඒල් ඒවා එකට එකතු කරලා කතා කරන්න එකයි ඊට පාසේ පුරාවිද්‍යාත්මක වශයෙන් මේකට තියෙන භෞ්‍යතාව මෙම එකක් කරාධ කියන එක දැනගණ්ඩ තියෙන භව්‍යතාව හොයි වගේද කියන එක ගැනයි අපි දර්ගව සාකච්ඡා කළ යුතු තිබෙන මහිතන්න අපිඒ වවෙනුවෙන් වෙන වැඩසටහනක් වෙන්කරගත යුතුයිඒ දෙ කිය අන්නැ උදාහරණය කැටි කියනවා නඟ ඔය ප පුත්තලමට උඩින් මන්නාරම දක්වා වෙරලතීරේ. පොම් පරිප්පු කියලා ස්ථානයක් තියනවා. එතකොට ඒ දිගටම බැලුහම මූද අන තියනවා ගොඩ ලි විශේෂයක් පරිපොලිින් විේෂ පරාවිද්‍යා කැන ත් සිද පොම් පරිප්පලින් සුසානභූමයක් හොයාගත සයාගත්තනේ විමලා බෙග්ලි කියන පුරාවිද්‍යයක් නොපරිය ඇමරිකානු ආයතනයක් නියෝජනය කළත් ඇයට ඉන්දිය සම්භාවය කුත්තියනවා. ඇය විසින් පොම්පරිප්පු වේ තිබෙන සුසාන භූමිය කැනීම් කළා ඒ වාර්තා ප්‍රකාශයට පත් කරලත් තියෙනවා. එතකට ම කියන්ඩගයේ මේ පොම්පරිප්පු හා ඒ අදාසන්නඒ මූදවෙරල දිගේ ටිකක් ගොඩබීමට වෙන්ඩ තියනවා ටිකක් අර වැව් කණ්ඩි වගේ හැදිච්ච ගොඩලි වගයක්. ඉති ඇත්තෙම්ම කවුරුත් පරික්ෂා කරල නෑත ඔම නියමිත පරිදි. ම වෙරලාසන්න ප්‍රදේශයේ එම ගොඩලි හැදෙන්නේ මොකද කියෙලා බැලිෝතුන් පුරාවිද්‍යාඥයකුට යෝජනා කරන්න ඉඩක්කඩක් තියෙනවා මේ මුතු බෙල්ලන් කිමිදීමේදී බෙලිකටු ගොඩ දහෙනවා. මුතු ඇට අරගණන ගන්න කොට බෙල්ට ගොඩ ගහෙනවා අපි විසි කරනවානේ එනිසා මේ මුතු සැමුතු ලබාගැනීමේ උද්ධරණය කිරීමේදී. ඉවත් කල බෙලිකටු ල් වෙන්ඩ පුලුවන් දහස් සංඛ්‍යාත සංක්‍යාවක් ඒත් තියෙන්නේ මේක යෝජනාවක් මේක පරිීක්ෂා කරන්න අවශ්‍යයි. නමුත් පරීක්ෂාකිරීම ප්‍රමාදවල තියෙන්නේ ඒ ප්‍රදේශය ආරක්ෂිත වශයෙන් ඉතා සංවේදී කලාපයක්. නවි හමුදා කඳවරක්තියනවා එතකොට පහුගියර රටේ තිබි චෞුල්වවුල් කාලෙදී ඒ පැත්තට බලන්ඩොත් පුළුවන් මක්ති බුණා තරම් අධ්‍ය ආරක්ෂිත කලාපයක්. ඉතින් ඒ තහංචි මිදිලා, දැම් මිලතිවෙෙන තිඒ එක ගන්න නන්දු අනි එක පැත්තකින් තව තහංචියත්තින ඒ විල්පැත්තු කැළෑවට යයිති යතර මේගේ තැනක මේ පරිීක්ෂා කරන්න යෑමේ දී එතට ගිහිල්ලයින්ඩ නෙමේ එතන ඉඳගෙන මාස ගනන් ඒවා හාරලා බල්ලලා කර්ඩනවා එතොර මේවාට මේ ආයතන කීපේ අවසරය අවශ්‍යයි ඉති හරි ලේසි වැඩක් නෙමේ ඒවා එක පුරවිද්‍යානයකටෙකු ුවමනාවක් තිබුණත් ඒ කරන්න ගිහම ඇතිවෙන වෙන වෙන අනපනත්වල බලපෑම්දි බැලහම ටික් වෙහෙසකාරරි වැඩක් වනවා තමන්ගේ මූලිකකාරයට යිති නැතිද දෙවලුත් කරන්ඩ සිද වෙන නිසා. ඒම කියන්ඩග රි අපේ හිතවත් ශ්‍රාවකයෝ මුතු ගැන හුග කහලා තියෙනවා කියලා පේනවා අපිට වෙල්ල තින පනිිවිඩවලින් උනන්දයි කියලා එය. ඉතින් අපි එක ගැන වෙනම වැඩසටහා කරන්නම්. සියලූම තුරතුරුක් කහු කරලා එවගේ අපේ සාහිත්‍යයේ තියන විධ මුතුවර්ග. තැ දේවානම් පිතිස රජතුමා ඉපදුනු වෙලාවේ. මහාර්ග සම්පත් පහළ වනායඒ පන්සේ පහළවෙච්ච මහාර්ග සම්පත් අතර මුහද මුතු මතු වනාය කියන තැන එක ටීකාවේ. විතරලති න මොවාද මතුවවෙච මතු කියලා මුතු වාර්ග ගැනමක් එදත් වැඩටහන පහොගවඩටහන අපි මුතු ගෑන කිව්වා. ඉතිං විදේශක වාර්තා වල විශේෂයෙන්ම ඉන්දියාව ඉතාම පුරාණ සාහිත්‍යකතිවලත් සඳහන් වෙල තියෙනවා ලංකාව මුතු ගෑන ඉවිත රැක්්නමේ අරයි ලංකාව ස්වභාවික මුතුවලට අමතරව මුතු වගාකරා කියන විමර්ශනයක් සඳහන් කිරීමත් අපට ලැබෙන්නේ විදේශයේ මෝලාශ්‍රවලින් ඉතින් මේ ත් ඔය ආශ්ටිතව හැබයි මට මතක ස්සකිව ඔය ආශ්ටිතව මේ වරාක් පිළිබඳව යසිආකාරය කැනීමක් කරයි කියලා අපි කැනීමක් කළේ නෑ මූලික ගවේශනයක් කළා එක ඇන්නේවංකලායියි වංකලායිවල වංකලායිවල මිට කලින් කැනීමක් කරලා තියෙන ොම කඩිනමින් ඒ ඉතරම්ම ලොකු ස්තරයක් නෑ නමුත් ඒේ ඒස්ථානය තියන පුරාවිද්‍යාත්මක හවතාවකින් පෙන්නුම් කල්ලා තියෙන ති ඔයි දිගටම කුඩාකුඩා නැංගුරං පලවල් වරායවල් දැන් ගරුවෙල කියන්නේ අප වරායක්ක් ගරුුවවෙල කල කෙනන පුත්තලමට ිට්ටවල තියෙන ඉති මේ විදියට දිගටම බටහිර වෙරලේ අපේ වරායන් තිබුණා දැන් අපම අප අර බහුගේ සතය කිව්වා කුදිර මලේ සින්දුකන්ද කියන්න තැන සයින්දව කන්ද කියන තැන එතකොට එතනත් අපේ අම්කිසිවිදිහේ ැගුරම් පපොලක් තියන්ට ඇති ඒ සසිදුකන්ද කියෙන තැනත් මේමගේ දිගටම ලංකාව වටේම ලංකාවේ පිහිටා තිබුණු යිතිහාසික යුගේට අයිති වරායෝ ගැන අපි වෙනමම කතා කරන්නන්න සමහර වරා තිබුණු තැන් අපි තවම සොයාබලත් නෑ හරියට ද උදාාහරණයක් කැඩට කියෙන නම් ඔය මුලතිව් මුලතිව්වෙරල්ල තිබුණා වරායක් තැන් එතන සමහර මූලාස්ශවල පල්ලව වංක කියලා අඳන්නන ස්ථානය. පල්වක්කි කියලා පිට පස්සේක දෙමළ භාෂාවෙන් කිව්වා. ඉති පලවෙනි පරාක්‍රම බහු රජ්ජුරෝ බුරුමේ අලවුන් සීතු රජු සමග ඇතික සංග්‍රාම ව්‍යාපාරයකට එළඹිච්ච වෙලාවේ. ඒ යුද්ධෙට යෑම සඳහා අවශ්‍ය කරන නැව්. සකස්කිරීම සඳහා, ගොඩබිම තටාකාංගනයක් ඩ්‍රයි ඩක් එකක් මේ පල්ලවංකවල්ල තිබි්චි බවට සොඳහන් කිරීම් තියනවා. එතට අපි දන්න මුලතිව් කෙකු හම අපට න්න බැරි පැත්තක් වගේ හැඟන්නේ ඉතින් නමුත් එහෙම එකක් නෑ දැන් මුලතිව් වරාමවෙරලේ ගල්කනු සහ අත්තිවාරං පෙනෙන නටබුම් තියනොයි කියලා මට හිතවතෙක් ඒ ර්තාකර මූද වතුර ඇවිල්ල යනකොට එක පේනවාය කියෙලා ති අප හරියට බැලූුත් එෙම පලවෙනි පාක්‍රම බවරොජ්ජර පාච්චි කරපු ඒ වියලි තටාකාංගනය ස එතනතිබුණ නැංගුරම් පොල අපටහයාගඩ පුළුවන් වයි. ඉති මේවාගේ අපට කරන්න හුඟක් වැඩ තියෙනවා. තැන් අපි පොතුවිල්වල අරුගම්බේ ප්‍රදේශයේ අනිවාර්යම තොටු පලක් තියෙන් ඔවන ඇත තින මූද බොක්කත් එක්ක බලනකොට. ඒ හොඳ තැනක් වරාක් හැටියට පාවිච්චි කරන්න තැි දන්න මූදු මහා විහාර්ය වගේ විහාර නඩත්තු කරන්න ඉදි කරන්න මුල්ලෝ නතිේ ඔක්කොම ඉදිවෙන්ඩ ඇත්තේඒ වරයවල් ආශ්‍රෙම තිබි්චයි සංකොද බොහෝවිට ලංකාවේ නුවන් මේ වරායවල් ආශ්‍රයේ බෞද්ධ විහාර ගොඩනගල තියෙනවා. තැන් ඔය කිරින්ද කිරින්දේ ඉතිහාස කාලෙ කොයි නමින් ඇඳෙන්නවාදක ලපිදන්න. නමුත් සද්ධර්මා ලංකාරය කියන හැටියට, තන හැඳින්න්නවේ ොටලු තොට කියලා. එතකට විහාරමහාදේවිය මූදේ පාවෙල එන කතාවෙදිත්. එතුමිය තොටලු තොට පාවෙලාවයි කියල තමයි සඳහන් කර අනිදිින්. තොටලු තොටගෙන ස්ථානේ මම කැනීමක් කලා කැනීමදී ලබාගත තොරතුරුවන්ුව ක්‍රිස්තුපුර හාරසයේදී පවා ඒ ස්ථානය වරායක් හට පවිච්ි කරලතිේෙනවා අපට ආනායනය කරපු වලං චීනවලං, ඒ වගේම චීන පින්ගං මේ වගේ දෙවල්ලට හම්බෝනා ඇතුර මේ අපේම රට වටේම දැන්ගුව කිරින්ද පහුකොල්ලගේ හාම තවතිය නොය ඔයාල කැලේ ඇතුලට යනොකොට එහම තා කුඩාකුඩා මූදායින ඒක නැගුම් පොලල් තිබච තැන්කෙල අුමාන කරන්න පුළන්ය මොකදඒ ැවල දැනටත් වවර සසාාවහම වැටුම රෝමකාසිහ මත්තුවේ වා ඉතින් මේ එකෙන් අපට පේනවා අපේ අපේ මුහුදු කලාපය ඉතාම සාරවත් කලාපයක් දැන් ඔය නාගදිවඉන්න කියලා හැමනත් නාග දීප කියලා ඉසල්ල හැඳින්වේ ලංකාවේ උතුරු අරදත්වීපය. එතකොට උතුරු අර්දත්වීපය හැඳින්වීම සඳහා ඒ වෙරල තීරය හැඳින්වීම සඳහා වසබ රජත්තුමා තමන්ගේ පනාකර මේ වල්ලිපුරම් රන් පතේ සඳහන් කරලා තියෙන්නේ බදකර අතන කියන වචනේ බද්්‍ර කර ආස්ථානය ආස්ථානය ගැන පරිපාලන සභාව කියන අපි වැඩසටහනකිරි කිව්. ආස්ථානයක් කෙලකන්නේෙ අද පලාාත් සභහවක් වගේ කිසි ආකාරයක පරිපාලන හිතනක ආස්ථානයක් යන්නේ එතොට ඒ ආස්ථානය නම තමයි බද්්‍ර කර ආස්ථානය තට බද්‍ර කර කෙන බදර කැනෙ රත්තරං කර කියන්නේ මූද කරදී කලගෙනන කරදිය කියයන්නේ එතට බද්දර කර කලකැන්නේ යහපත් මුහුදු ප්‍රදේශය කෙනෙක තමයි ඒ පලාත් සභාවේ නම හත් හදදු පලාාතකනක තමයි බද්‍ර කර බද කර අතනකයන් තර යහපත් මුහුදු ප්‍රදේශය කලකන ආදායෙන් එපදවාර එතට නොයෙක් මුහුදු සම්පත්ව ලින් ආදායෙන් උපත්දන්න අපට පුළුවන්කම ලැබුණා එතකොට අපි මේ මූදම උරුම කරගෙන හතරව වටේ අට දිසාවේම මෝදතියෙන් රටක් හැටියට අපේ යිතිහාසික යුගයේදී අපේ පාලකය දැනගත්ත කොහොද මේ සම්පත බක්තියෙන් දෙන්නන්නේ කියන එක එතකොට මූදුකර්මාන්තයේ එදිච්චායි හිටිය හේ කෙවත්ත කියල වචන ඇතියෙනවා මේ මෙත්තර මුද්‍රාවක හම්බුුණ ආනයි කූට අයි වලින්ඒ කෙවෙත කියන්නේ කෙවර්ත කියන වචන සංස්කෘතේ අපි අද කියන කේවට්ට කියලා කෙවුලු කෙවුලු කියන්නේ මුූදු වනාය කෙවුලු කල කියන්නේ එතකට මුූදු යනනා හිටිය අයිගොල්ලන්ගේ වෙළඳ සභහවල් තිබුණා <raszam dwarf worshipbird> <das�> the ෙ මුදර තිබුණ ක ට වචන ල වල ෙල්ල ෙවල ෙලු ෙල්ල කිය වනෙන් මේ කෙවෙත්ත කියන වචනේ පාකෘතිය දිල තියෙනවා එතකොට මේ සමහරවිට කේවට කියන වචනේ අපේ භාෂාව යොදන හැටියට වෙනර්ථ තමයි ගද දරගත් කේවට කියන එතුර කෙවත්ත කියන වචන තමයි අප ප්‍රාකෘතිේ තියෙන ගෙන කෙවුල් කියන වචන තමයි මුද යනවාගේ නරර්තය මයි යෙ එතකොට මේ වගේ මේ මේ අපේ සම්පත්තුලින් මේ ප්‍රයෝජන ගණන්නඩ අපයට පුලන මුත් වූ ලුන්නු ආඒලංගට හක් බෙල්ලෝ අපේ හක් බල්ලොත් යව්වා පිට රටවල්ලලට හරි කොට මේ වගේ නොයකුත් මහදු සම්පත් අපි පරිහරණය කලා ඉතින් අපි මෙවැන් ආදර්ශයට ගන්න ඕනොකදම හතර අට දිසාවම මුහුද තිබුණනාත්න් ටින් මාල්ලු පිරැටින්ගෙන් න රටක්නේ අපිනේද. ලුග ලුණුත් ගැන්නනවා හරි ඉති මෙව්වා කෙනෙ කහණ පුලන ඉතිහාසේ මොකොට දෙ කියෙලා ඉතිහාසේ ඕන කරන්නේ එදා අපි මාලු කරා මාලුකර්මාන්තය කර ලුණුකර්මාන්තය කර දැන් කරන්නෑ කියලා කියනෙ එකට නෙමෙයි. අපි හදාරන්්ඩෝන තෙරුම් ගණ්ඩෝන අපට තිබිච්ච විභවතාවන් අපි රටේ සංවර්ධනය වෙන යොදාගත්ත කොහොමද කියන කාරණනෙක අප ඉතිහා ගන්ත නිසා පිමි අපේ ශ්‍රාවක මත්තුරු හමපු ප්‍රශනයට නුවන්ඒ මුතු ගැන ලංකාවේ මුතුහා වෙනත් සාගර සම්පත් ගැන අපි කතාගරන්න ඕන එක නේද නිවාර්. බටම න්නේ මුද මුහද ඉන්ට මුහුදු විතිහාසයක් තියෙන් ත ෝර එතකොට මුහුද අපි වැඩසටහනනිද මුහුදු යාත්‍ර අපේ වරායවල්ලල භෝවිෂමතාව අපි මුහුදෙන් ලබා ගත් සම්පත් අපි ඒව ගැන කතා කරන්න පුුවන් නොස එෙම වරායයක් ආසන්නයට මිල්ත් ප විටසන කරන්න බලුවවා අපට වැඩසටනක් කරන්න පුළුවන්කම තියෙනවා වි කිරින් දෙෙ පුුවන් අපට මාතොටත් පුළුවන් මාතොට පුලුවන් ගෝකන්න තිත්තට යන්න්න පුළුවන් ඒවාගේ ඕන තරන්තියන අපේ වටේම තියෙනමහා වාලුකාගාම තිත්ව වෙන පුළන් ගිම්මතිත්ත නීල වාල තිත්ත මාතරට ගිහාහම එතකොට බෙන්තරට හම බීම තිත්ත ගල්ලට හම ගිම්මතිත්ත මේ ඔක්කොම වරයි වලටික නේ හැපේතිෙන්නේ. ඒ තරට තාගරන්න ඕන හත මේේ අධ්‍යාපන වටිනාකමක්තියන අපේ දරුවන්ගේ විභාගවලට දැන් විශෂ නිර්දේශලට ඇතුලත් කල ය වාරයන් ගැ ඇතුලත් අවශ්‍යමක අපේ දරු දැනගන්න ඕන අපි මේ දූපතක් ඇතුලට හිරවෙලා දූපත් මානසිකත්වෙන් හිටපු. සම්භාව සාවිත්‍යය තිෙනන්නේ කූප මණ්ඩුක කලවචනයක් ලිම් මැඩියු එම ලිම් මැඩියෝ වගේ හිටපු ජාතියක් නෙමේ කියෙනෙක් අපි අපේ වරායල්ලලින් එලියට ගියා අපි මූදේ යාාත්‍රා හැසිරැව්වා අපට යාාත්‍රා තාක්ෂණයක් තිබුණා එතුර යාාත්‍රාවලින් යයාත්‍ර හදන්ට තාක්ෂණ තිබුණනට මදි නෙනුවන් මූදේ ගමඟගරන්ඩ තාක්ෂණ ඇතියෙන් දොරන්නේ මුූද කොතනද ඉන්න කෙලවාගන්ඩම් ඒ වගේ දෙවල්තිය නොති අපි කලානයෝ කරන්න ඇතුව කොහොමද යා අපි මේ මේ මුදේ අත්‍රා කරන්නේ මට පේනවා දැන් අප හස්යානයක නැගලා කටුනායකින් පිටත් වෙලා අපි මැද පෙරදිග ප්‍රදේශයට යන්න ගියොත්ත එහෙම දැන් අපට පේනෝ කොයි තරන් කාලයක් මේ යානේ මුොහොමේ ඉදියන් සාගරවුඩ යාත යනවාද කියනේද ැ ඒක දිහා බලාගෙන හිටියහම ටනං කල්පනාවෙන දේ තමයි මේ සාගරයේ නේද අපේ මුතුන්මිත්තවෝ තරණය ක ලේ කියලා. ඒ කොත්තර ද හස්යානයක යනවෝ කොට වඋනත් ඒ මූද පහු කල්ලා ගොඩිමට ලම තුහසග හ හ හසියක් තේවේගෙන් ගියත්න් මේ කොච්චර වෙලාක් ්‍යයනදේ මූද තරනය කරලා ගොඩබමකට යන්ඩ කියනගෙති අපේ අපේ මුතුන්මිත් තෝයම කරානේ මැද පෙරදික රටවල්ලට ගිය එතකට ඒවැෑම් බාණ්ඩ මෙහට ගෙනවා. ඉතින් ඒ ඒ හපංකන් ඉති ඒ නිසා අපි මේකුන් අපි දරුවන්ට ඉගෙන ගන්න දරුවන්ට අපේ තරුණ පිරිස ඒ අය මෙ දැනගන්ඩ ඕනේනිසා අපි මුහුද ගැන අපේ මුොහුද අපි පාවිච්චි කරකු හැටි ගැන අප ඉදරියී දිවැඩ සටහක් කර පිති ඒක ොහම සාධරනුග්‍රහය ඔබෙන් බලාපොරොතු වවා විශේෂ අපිදන්නවා. නාලි ෂේත්‍ර ඉන්න විශාල පිරිසක් අපිට නැව්වල නිඳ ම අපට ලියනවා ඉතිං විෂ රේගු නිලධාරින් අපිත්තැක්ක ඉන්න වෙන පිට නව් සමඟගගල වැඩටර නොද වීනවා. අපි ඔන්න මේ අපේ මූදදු ශේත්‍රව පිළිබඳේ වරයන් පැණි පැරණි වරයන්. ලඟටමග ඉල්ල මේ වැට සහන් කරන්න අපි සූදානම ඉන්නවා ඉතින් ඔබේ අත්තු දව අපි බලාපොරොත්වෙනවා අපි අපි පල කල් තියෙන සංනිේදරම ආර්ගෝසය අපි වාමතන්න ඔබේ උදව් එක්ක මේ වැඩ සඳහන් කරගෙන යන්න ඒකමස අපේ තවත් පුංචි ප්‍රශ්නයක් මට පාසල් මිෂයනිර් දේශය කිව මතක්ුණේ මේ මටත් ඒ ඊමේල්ලක දැක්කම තමයි මගගේ තුළ හොටාවේ මට මතවිදිට ඕලෙවල් හරිඒල් ඕලෙවල්. ඕලෙවල් ඉංග්‍රි්. බුක්ක එකේ අනුහු ගණන්වල මේ ඔය රචය ගැන තිබස පාඩම.හා හරේ හරේ. ඒක කෙනෙක් මතක් කල එල දිබ හැබයි යාට පාඩම තේරුුණේ අපේ වැඩසට බසි කියලා එනති අපේ අපේ වැඩසට හැනේ අරමුණත් ඒකයි. අපේ අරමුණ තේෙන්නේ මේයිත්. මේ රටේ ඉතිහාසය, ආර්තනයකට හ කිසිම් පුද්ගලයකුට හෝ කිසියම් නිලයකට අයිති දෙයක් නෙමේණේ. මෙරට ඉතිහාසය කළ ගැන මේරටේ සියලුම පුරවැසියන්ට අයිති ස්පර්ශ කළ නොහැකි ඒත්ගැන ඉන්ටන්ජිබල් උරුමයක්. එතකොට ඒ එක ගැනතා තේරුම්ගඩ ඒ අයට තියන පරමාධිපත්වය අයිතියක් තමන්ගේ තමන් කෞු්ද. තන් කොයි වගේ තමන්ගේ ප්‍රවේණිය කොයි වගේද. ඒවත් තේරුම් ගැනීම මෙරටේ පොදුජනයායට අයිය අයිතිවාසිකමක් ඇති ඒක දැන් අපි මේ වැඩසටහනෙන් උත්සාහ ගන්න අපි හැම දාම කියනවා වගේ අපි අලුත් ඉතිහාසයක් නිර්මාණය කරන්න න මේ හදන්න අපට පේනවා සමහර මුහුණු පොත් පිටුවල මේ වැඩසටහනගෙන වැරදි අර්ථ නිරූපණ සමරයිල් ලියනවා අර ඉතිහාසය වෙනස් කරනවා මේ ඉතිහාන්සේ වෙනස් කරන කියල ලියනවා. ඒක් තියනි ෞද්ධ හට දන්න හැමද වෙනස් වෙනවා කියලා ඒකට ඔල්ල නමන්දන වෙනස් නොවන්න වෙනස්වීම විතරයි. ඇරි අනි තැමදයක් වෙන තමන්ගේ පැවැත්මට ප්‍රහර එල්ලවේ තන් ඉන්න තැන් මාලිගාවල් ප්‍රසාාදන් ඩන් ට ඒග යකට ම වෙනසට කැති ට ැමති නැත්ේ. ඒති අපි සමාජයකට ඉන්ඩ බෑ කයිසාරුවත්තේ මොහන්දිිරම්ගේ. ඒ ම ේ ම න ගම්පල්ලට මුණ දන් වෙනවා එක තමයි මාටීන් විකසින් මහත්මයා. සමාජ පරිනාාමය ගැන අදහස් සිදිරිපත්තෙන්ටත් කලින් ඇතුමාඒ බොහොම ඥානයකින් දැක්කායිවර එකට කියන භවිෂත් විදර්ශනා ඥානය කලා ඒ අනාගතය පුරෝකතනය කිරීමේ දැනුම. ඉතින් කවුරුහරිගෙනෙක් වෙනස්ෙන්ඩ බයනං මේ ැන පොත්ලේවෙල තින ෆියජ් ශක් කියෙලා ඇල් ටඩලගේ පොතක්වයෙනවා ගෙන අනාගතයේට මිනිසු බයි යනාගතයේ එනවාට බයයි යමක් වෙනස් වෙනවට බයයි. කිසි දෙයක් සබ්බේ සංකාරා අනිච්චාති කියලා කියන හැම කෙනෙක්ම දැනගණ්ඩවන්න කිසිදයන් නිත්තනෑ කියලාව. මේ හැම දෙයක්ම වෙන ස්වෙන්ඩ පුළන්. ඥානය පලල් දැන් අපි දන්නවා ෙන්ුවන් අපිම අපි දන්නවා ඉස්සල්ලම කොහමද අපි හිතුවේ පොලෝක කියන්නේ ඇට්ලස්යෝද හුලග ඉන්න එකක් කියලා පොලො පැ පොලො පැලි පො ර රව කිව කටියට හරි ඉතිං දැන් අද අපි දන්නවා. ඇ අපි පොළොව ගැන විශ්වය ගැන හිතන්නේ කොහොම දෙ කියල එනිසා දැනුම කියන එක කාලෙන් කාලෙට වෙනස් වෙන. දැනුම කාලයට සාපේක්ෂහි කියන මත දර්ශනවාදවල සාකච්ඡා කරනවාඒ කවරුහර කෙනෙක් කියෙනන අරක වෙනස්යනවා මේක වෙනස් වෙන අරක විකෘති කරනවා විකෘතියනම වෙනස්වීම ගැන විකෘතියක් නෙමේ දැන් අපේ අපි 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 ස්කෝලයන කාලේ තිබිච්ච ස්කෝල ජීවිතයේ අපි ඇඳපු පැළඳපු හැටි ඩැන් නෑනේ? විකෘතියන්නම එක වෙනස්වීමක් පරිනාමයක් දුවන්ධාත්මකෝ ඉදිරිගටීමක් ඉති සංස්කෘතිය කියන වචනම තියෙන කල්චය කියල ගැන වැඩනා කියෙනගන මුත්ත්‍රා සාම්පලයක කල්චරිපෝට්යක් ගේන්ඩ කියලා කියන්න ඒ මුත්‍රාසාම්පලයට එක තියන වඩවැඩවනවාන එතන වැඩෙන සංස්කෘතිය ගැන වැඩෙන දෙයක් තුළ නිශ්ලවතියන බැහැ අපි සංස්කෘති ආරක්ෂා කරනවායි කියලා කියන අපි ඇගයුම් ආරක්ෂ කරගන්න එක. තැන් අම්මල තාත්තට සලක නොයි කියන එක. නෑදෑයින්ට ලෙගත්තු වෙනවයි කියන එක. ගහට කොලට ආදරය කරනවයි කියනෙ. මග ලිංි දේල්ට යොදා නෑහ කියන. පොඩිලමයි පඩිලමයි හට බලනවාය නයි කිය අපි කියන හයහතර තෙරෙන් කියලනේ නෙහ. යහ අතරතරෙන්නෑඇ කියල කියැ ඔුට සතර පාතරෙන නෑයැන දැනමක් නෑ ගොල්ලන්ට යගුල්ල දිහා බලාග්ඩනඒ විදි හට කියනෙ හොද කියලන ළමයි ඒත අප යෝන යෝදන් ැනන මකද මේ සමාජන සමාජයේ ඒතරං අගතියකට යද්දීමොකදද මේ වෙනස්වෙෙන්න්නතු ආරක්සාා කර ගඩ හදන්නේ. හරි එක තමයි මේ තියෙන විශාලම මේ මේකට කියන්නේ මේ විසූග දස්සනයක් මේ කියන දේ වල්ලත්වශේ. මෙම කියනේ ඒනිසා අපි දැනග්ඩෝන හැම දෙයක් පිළිබඳව දෘෂ්ටිවාද වෙනස් වෙනවා. කාලය වෙනස් වෙනකොට අ එක ගඟක් දකිනු නොහැක දෙවරක් කියල කිය තියන කියමනත්යන්නේ හැරක්ලීට සේ එකකකි හැලිටස්ක්කිව. එතකොට එතකොට එක ගඟක් දකිනු නොහැක දෙවරක් කියව හම එසේ දකින්නට පුද්ගලය දිගට ජීවත නන පුද්ගල හම ොහතෙම වෙනස් වෙනවා. ඒ මට දක්ුණන ීන කියමන්නන තියන්නේ. එක මනුස්සේට්ට එක ම ගට දෙපාරක් බහිට බහිට බැහ. එතකොට මෙ ඒවත් ඒ රටවල් න එක වෙනස් වෙනස්වල එන හැට එකම යථාර්ථය අර්ථ නිරූපණය කර හැටි වෙනස්ේ නොයි නිසා අපිට අපේ ශාස්ත්‍රෘරයන් වහන්සේ නිතරම කිවේ මොකක්ද උත්පාද ටිති බංග. උපදිනවා පවතිනවා නැති වෙනවා මේක සතතයෙන් සිද වෙන දෙයක් ඉතින් අපි ඒක සතතා ව්‍යහසින් වැඩිය යුතු දෙයක් එවවා උගන්නන්ට ඉන්න අයෙම කියනව නන් එහෙම මේක විකෘති කරණන්න හදනනාය කියලා මමුකුත් විකෘති කරන්න නෙන්නේ මේක වෙනස් වෙන විකෘති කිරීමන්නේ මේ ඉති ඒනිසා අපි මේ වැඩසටහන අපේ හිතවත් ශ්‍රාවක ජනයාටකෙන් ඔවුන්ගේ උරුමයක් ට ලා නහ මහාවන්සකේ වන්ඩදී පන්සිකයවන්ඩ ලකු ඉහාස සංවාදලට ඇන්ඩ අපේ මේ රටේ පුරවසියන්ට වෙලාවක්නෑ. අපිට කණ්ඩ හදන හේන්ගේ ඉන්න මාමල්ලට අත්තලට වෙලාවක්නෑ මහවන්සක් කියව කියවවෙන්න නමුත් අපේ යුතුක මක්තියවා මේ ඔබ උතුමන්ලගේ ඉතිහාසේ මෙහෙමයි ඔබතුන්ල්ලා හේන් කෙටවේ මේ විදිහට බතුමලගේ ආචාර්ධර්මතව මෙහෙම සමාජයේ මෙහෙම තිබන කියල එක කියලා දෙන එක ඒ ගොල්ලන්ගේ බද මුදල්ලින් වැඩ යැපෙන විදවත් හැවාගේ ඒගොල්ල. ඒ ොයකට වියද කරල දන්න දැටම දන් කර යෙන්න හර ඇති ඒ නිසාමේ ඒ වියදංකරපු සල්ලි අරගෙන බැබලන ගැනමේ කරන්න දෙයෙන්නේ බැබලෙන්ට නෙේ නිදන් වගේ නිදන් කල රක්කවල තැන්පත් කල තියන ගන්න මෙචර ඇම මිතිහාස පුරාවිද්‍යාව අවුරදු ගානක් සේ ලංකාව පලවෙනිම දෙපාර්තමේන්තු ගනයට වැටන දොරමෙන්ත වන සපුරාවිදධද පෙන ගැන්න ඉතින්ඒ මහා ඉතිහාසේ අපි රාක්කවල හරි තීශ සොල හරි තමන්ගේ ආචාරූපාදිය සඳහ කල් ලඉවරලා ඒවා වෙනම මේ වාර්තා හැටියට හරි ඔහේ තිබුණනේ හැබැ මේවා මේ ඒකට වියදංකරූ ජනාවද නාගන්නට ප ැ ගන්නඩ යුතුකමතියෙනවා ඉතින් ඇත්තම අපි විවේචනයක් කිරීමන්න අපි කාගෙත් පොදු වගේකීමක් තියෙනවා මේකට සත්්භාවයෙන් ඉදිරිපත් වෙලා මේම කරන්න හි එහින්දා අපි වැඩසටහන කරන්නේ ඒ චේතනාවෙන් කියන එක තමයි අපි නිතරම අපේ හිතව ශ්‍රාවගිට මත කරනතිය ුවන් තවයකක් කියන්න ති නේ මට හිතුනාක මතක් කරන කියලා මටත් එවල්ල තියනවා අපේ හිතවත් ්‍රාවකයෝ මේ එකක් කියෙන අපේ වැඩසටහන ගැන කියන නොයකුත් අනවබෝධයෙන් කියන වීඩියෝ පට අරෝමවෙල්ල තියනවා හ මේකටත් උත්තර දෙෙනවාද මෙහම දෙ කියලා එන්සා අපේ හිතවත් ශ්‍රාවකයෙන්ට ඉතාම ගරු කරනවා අපි හිතෙ හිතවත් ශ්‍රාවකෙන් ඉල්ලා හිටින්නේ එවැනි පලප්‍රයෝජනයක් නැති දේවල් අපි වෙත එවන්න එපා මොකද අපි කිවයුතු දේ ඉතා පැදිලිව පිරිසිදුව මේ වැඩසටහනි කේල තියෙනවා ඔබ කාටහරිකු යාම් ගැටලුවක්තියෙන න ගැටලු අපෙන් හන්ඩ අපේ ගැටලුවට නිසි පිළිතුරු දෙට හැමවෙලායම සූදානං එනිසා එකක් කෙන තමන්ගේ මත පලකරන එක විකෘති අදහස්තියන දේවල් මේ සහ වැදගම්මකට නැති. වල්පල් වූමනා නෑ ම මේ වැඩසටහන අපි ප්‍රතිවාදීන් සමග ගැටුම් ඇති කරන වේදිකාවක් නෙමෙයි. මේක අපි මහජනයා සඳහා මහජනයාගේ ගුවන්කාලේ ප්‍රයෝජනෙටර් ගන්න වැඩසටහනක් මිසක් වාද බේද විවාද ඇතිකරන තනක් නෙමෙයි මේක එකෙන් අදහස් කරන්නේ ප්‍රශ්නහන් දෙපා කියෙගෙනෙ ඕනෑම ප්‍රශ්නයක්පට අහලයිවන්ඩ අපේ වට උත්ත්‍ර දෙන්න. හයි ඒ මම ව ගිය සතියත් ඔය එකක්කන අපිට යපු දේවල් ගන මගේ දනුම් ප්‍රමාණයෙන් මම මට තේරණ විදියට උත්තර දුන්නා අදත් මට කියන්න තිය නේ උත්තරේම තමයි සටන් කලාවල් ශාස්ත්‍රීයව ඉගන ගත්ත ඔය ශැවලින් ආරාමවල වෙන්න පුළුවන් නැත්තං අංගම් පොර මඩුවල වෙන්න පුළුවන් එඒම ශාස්ත්‍රීව ඉගෙනගන කෙල පැමිණි හොඳටම සටන් ෆිල්පය දන්න ශාස්ත්‍රවන්තන් උගතුන් හන්දිගානය බිහිල කෑගහන චන්්ඩයක්ක ගහගන්න යන්න නැෑ ඒක හින්දා මේ මට ඒ ගැන දෙන්නඩ පුළුවන් උත්තරේක තමයි අපි ශාස්ත්‍රීය කතාවක් කරන්න ඉතින් කවුරු හරි හ කිව්ව කියලා අපි සමල්ලා කවද හෝකිව කිය බලණඩ පුුවන් අපි ැේ යහෝුවක් කියන්නේ න්න නෑ අපට පුළුවන්ඒ හුවේ ප්‍රභාවය හුවේ පරිනාමය ගැනට පැහදිලි කල් දෙන්නට පුළුවන්. අපි හුව හුග කරගයන්න ඇතුව මේ සදැන්තාව නාඩි කීපයක් තියෙද්දී මහිත ජනිත්වෙලාක්නෑ නැතිවේනේ ද අපිට හරි ිරාමයකට යන්න වෙන එමද තන් අල්ලමට හස්ත්‍රි හවදත රාජ්ෝම දෙව කල යුතුබ එකගේ සර්ච කරොත් අප වැඩසරන් හලා ද හැහත් පෙන වැටසරාන ඒක දක්වාම ඔවට නැරමීමේ හැකිියාව තියනවා ඉතින් ඒවට පල්ල හැනුත් අපිට කමෙන්ට පිරිියට ඔබේ අදහස් එ කරන්නඒමඒ ඩසහන කමෙන්ටලින් ඔබ සංවාද කනි බොමන්තෝසයි ඒක තමයි වෙන්න ඕනේ ඔබේ ශාස්ත්‍රියෙන් යානත් අපේඥානයත් බොහෝමත් ආලොකොමත්වෙයි. අපි විරාමයකට යන ගමන්ම ඔබට මතක් කරනවා අිෝ නරබනූදවියට අදත් වැඩසහන කොටස්තුනකින් සමන් විතයි මේවර වෙන්න පළවෙනි කොටස අපේ ජාතික කතාව. නැ වරක් පස හ ැැ හ හැන් ැ ප හ ක ම ැ ම් මිට ි්‍ර. පැල් පෙටිය වි්ස හතැලිස් පහ කොළම න්න කලින් ආයත්ත අපේ තැපැල්ලිපිනේ මෙ මටසරහනය යම්තැන කොන් සඳහන් කරන්න එකෙන්ද වැඩටසනනාත්ත රැඳිලන්න විශේෂෙන්ම ඔබ සක්‍රීශාවකයෙක් ඔබ සක්‍රිය ප්‍රේක්ෂගේක් යන වගේ අපිට පෙන්න්න අපට කතාබා කරන්න අපට ලියන්න කරන්න ඒ විතරක් නෙමෙයි අපි නර්බනාය අඩුමගානේ සංකේතයකෙන් හරි ඔබ ඉන්නවා කියන හැගීම පිට දෙන්න අපි ඒක ලොක හයික් අප එනම් වැඩ සහට පිවිසමුස අපි විශෂෙන් ගද කතා භා කරනවා කියලකිව මේ පොත් ගොඩක් මෙතනත් තියෙනව මේ වර්තමාන ඉතිහාස ගැන ලිවෙච්ච මහාවංශයත් අපේ ඉදිරිපිට තියෙනවා ඉතිං අපේ ඉතිහාසේ රක්්චනවෙච්චේ ඉතිහාය ගැන අපි සාකච්චාව වදා ආරම කර ඔ ඇත්තෙම්ම මේ මම පොඩ්ඩක් නුවන් අවසරය ඉල්ලෙනවා මේ අපිට මගෑර ලෑන්ඩ් බෑ මේි ඒත්ම ශ්‍රාවකව දෙන්නේ කෙටි ප්‍රශ්න දෙකක් කහලාතය න මං එකටත් උත්තරදීලා ඉන්න අපේ නන්දසිරී තලහිටියගේ මහත්මයා අපේගේ පාර වැඩසටහනේ අපි පුද්ගලයන්ගේ නම් ගැන සඳහනක් කලා ඒ සඳහනද අපි කිව්වා සංස්කෘතික දර්ශකයක් ඒ පුද්ගල නංවලින් අපට සංස්කෘතිය ස්වරූපය දේශී භාවය බලතෑමව පේනොයි කියලා. ඉතින් තලහිටියගේ මහත්මයා මට ලියලලා හලතිබුණා. ඒ මහත්මයාගේම නම අරගෙන තල හිටියගේ නන්ද සිරි තල හිටියගේ කියන තල හිටියගේ කියෙන නම අරගෙන මහත්ම කියලා තිබුණා මේ තල හිටියගේ කියන නම ලංකාවේ වෙන කොහෙවත් නෑ ඒ අපේ පරම්පරාවේ අපේ නෑදැයින් අතර විතරයියේ තල හිටියගේ කියන එක තියෙන්න්නේ ඉති එනිසා අපි අර කලින් කියපුූ අදහසත් එක් එක සනාත වෙන අද කියෙන ඉති මේවල්ලාේ තල හිටියගේ මහත්මැයට කියන්න තියෙන අපි කතා කළේ වාසගං ගැන නෙමේ අපි කතා කළේ නම් ගැන නමයි වාසගමයිකයන්නේ දෙකක්. වාසගම පෙන්නුම් කරන්නේ තමන්ගේ ප්‍රවේණික උරුමය ගන වාසයකරපු ගම් පලාත වගේ එක්ක එන උරුමය නවත් අපට පේන හැටියට අපේ මුල්කාලීන නම්භාවිතයේදී එම වාසගං කෙල ජාතයක් අපට පේන්ඩ නැහැ. අ දැන් උදාහරණෑ කරට කියෙනවනන් අර කොස්සව කන්ද ලිපියේ මිටවුරුදු දෙදස් දෙසේ පනහකට උඩදි ලියපු රමණි බරිය කතී. ඇ දුට ගැම රජ්ජුරුවන්ගේ රමණීය භාරයාව කති. එතට කතී කියලායට මො වාසගමක් නෑනෙ. ොකොන්න ති අපට හුගාක් සල්ලිියවල පේනදේ තමයි මනිසුන්ගේ නං තිබුණේ මනුෂ්‍ය හඳුනාගැනීමදීලා තියෙන සක්ඥාවක මේ පොරොන්දු වෙල තින්නවා මේේ නංගැන වෙනවැට ගි වැඩටයි ොද තරං දේල් කතා කරට තිය නොමුකද අද තියෙන නන්දිහා බැලුහම අපි විවේචනය කරනවා නෙමෙයි ඒ නංවල තේරුම් මොනවාද කියනයක අපට හිතාගණ්ඩොත් පුළුවන්ගමක්නය අකුරුවල සබ්දගලපලාහෙම හදල තියෙන අනික අයියට නන්දාන්නට තේරෙන් නෙත්නෑ සමාර්ත අයට මේ තැ සුමුදු හාඩයාර් කියලා දානත හාඩ යාර් කියලකන මේ යකඩ ගොඩුවල් කියද ඇති තියෙන තැන්න්නේ එක සුමුද ෙන්ඩ බෑන ඇතන නේද එතතුරම නමුදදානවායි විදිහටතුට අපි අර සන්දර්බියය ගැලපීම අපි සලකන්න න ඒකාලෙම නේ නමදදානකොට දැන් මොනතරන්ගින්නවා අද හිංඟාන දනපාලලා එතකොට ඒ නමයි ක්‍රියාහයි අතර කිසි සම්බන්ධතාවක් නෑන නාදි කපුරහමිල තින පුරවාමිලා ඉන්නවා ඉතින්ම අපි මේ කියන්න යන්නේ ඒ නමේ අ වාසගමනමයිඒ පුද්ගලයට හිමි නම. එතකොට කෙනෙ කනු පුලලා මොකද ඒකාලේ වාසගන්හෙම තිබුණේ නැත්තේ කියලා. සමහරු විට ඒක අපේ සිතිවිල්ල වෙන්න පුළ මුද නමක් කියල කියන්නේ මේ පරමාර්ථ සත්්‍යය හා සම්මුති සත්්‍යය කියලා දෙකක් අපේ දර්ශනය තියෙනවා බෞද්ධ දර්ශනය එතකොට පරමාර්ත සත්‍යය තමයි අප පංචස්කන්දයක් නමමුතේ පංචස්කන්ද හඳුනා ගැනීම සදහ අපි සම්මුතියකට එලැබෙනවා අද උන්දවසයද මේයාගනම නිමල් කෙර සම්මුතියකට යනවා යා නිර්මල නොවෙන්ඩ පුලුවන් හරි සමහට මේ දවසලයි කියවන නල්ිස් ඇතුලෙත් නිමල්ල ඉන්න පුුවහන් හරි මාධ්‍යවල්ල එතකොට එ නිර්මල නිර්මලයි කියන අදහසින් තමයි නමදදානේ නමතේ ය නිමල් වන නම් නිමල් කියැන සම්මුතිය විතරයි පරමාර්තය නෙමේ දේශ තල හිතයගේ හත්මට කියන තියෙන්නේ ඔබතුමගේ නන්ද සිරි කියනව නම දැම්හම බැම්වැල්ලු බලම් පේනවා අපට මේක මේ පාල්ලි සංස්කෘතවල තියෙන නන්ද නන්දන කියලකෙන සතුටනේ සතුටේ සිරිය තියෙන කෙනා කියනේ එකතුට නන්ද සිරි කියන වචනය ග්‍රහකරොත්ඒට පාලි සංස්කෘත සම්බන්ධයක් තිය අයික දෙමළ භාෂාවෙන් ඩ්‍රවිඩියනු භාෂාවට නෙමයි සම්බන්ධ ආර්යභාෂා කියල කියන ඉන්දු ඉන්දු යුරෝපිය භාෂා ඔලට තමයි ඒගේ සබඳතාවක් ඉදු ආර් භෂාවට තමයි සබද තවත් දිනි අපැ ඒකයි අදස්ර එළඟට නුවන්ම අප පරක්‍රම කරනවත් මහත්ම පේරුවල්ල ඉඳලා අප ර නිතරම ලියන අපේ හිතවත් මහත්මක් තාම උනන්දුවෙන් අපිත් එක නිතරම ඉන්න ඒ මත්ම හල තිබන දීපවන්සේ මහවන්සෙයි එකමදේ ලියල තියන්නේ ඒද යි කියලා මුො දීපවන්සල්ල වවුණේ මහවන්සට කලින් මහවන්සට පස්සල්ලියවන උත් මේ දෙක එකම දේවල් කියන්නේ ඇයි කියලා. ඇති මේ අප පරාක්‍රම කරනත් මත්මැට්ට කියන්න තියෙනෙ මේ මූලාස්ස දෙකම රචනා කිරීම සඳහා එක් පොදු මූලාස්්‍රයක් පාවිච්චිවෙල තියෙනවා එකට කියන්නේ සීහලට්ට කතා මහාවන්ස කියන ඇම අද කතාාව කරන්න නොවිට කියන ටි කතා කරන යපිඒ සහලට්ට මහාවන්ස කියන කෘතිය තමයි දීපවන්සේටත් මහාවන්සේටත් කියන දෙකටම පොදුමූලාශ්‍රයවෙලතියෙන්නේ සීහලට්ට කතා මහවන්සේ. ඒේ එනිසා ඒක තමයි කරුණත් මාහත්මයා ඒ කෘතින් දෙකම එකම ස්කීම් එකක් එ මනත්තන් එකම වැඩසට හනාක් එකම අනුපිළිවෙලක් සිද්ධි සම්බන්ධයෙන් ඉදිරියට අරගෙන යන්නේ. ඒතොරට මංහිතනවා ඒ ප්‍රශ්න දෙකට උත්තර ලැබෙන්ඩ ඇතිගල්ලම්මකද අපේ මදිනං අපි අදදැන් අප කරුණ රත මහත්මඇගේ ප්‍රශ්නෙන්නන් අද සවිස්තර උත්තරයක් වෙනවා අපි මූලාශ වෙන කතා කරන්න අපේ අ නංම් ප්‍රශ්නයට මංහිතන් ඇැි වෙන වැඩසහ කරන වැඩ සරහ කරන අපේ න්‍යයපත්්‍රේ දක් මාතෘකා තියෙනවා ඉතින් ඇත්තේම අපේ අමතක කරලා ඉන්නවා නෙමෙයි මේකෙ උචිත ගුණයක් ෙන්න්ටපෑ මේ වැඩසටහැන එකන හනාව අපේ හිතව ශ්‍රාවකයින්ට. මේ චතගුණනෙ යම් කිසි ගලායා ආරක්ෂ කිරීමටත් අපට තිරනණේ වැදගත්කම කඇතුරද අද මූලාශ්‍ර ගැන කතා කරන්න අපි සාකච්ඡා කල්ල තිරණය කළේ අපි මේ ඉතිහාසේ මොනවා කිව්වත් මේ ශ්‍රාවක ඔ ඔබලාඒ සියලු දෙනාම අපේ හිතවත් ශ්‍රාවකයෝ තුළ ඇතිවෙන්න උද්වේගය අපට පේනවා මේ අපට පේන උද්වේගේ අපි දැනගත්ත පලවෙනි දෙයක් තමයි නුවන් මට පේන දෙයක් තමයි මේ අපේ හිතවත් ්‍රාවෝකයෝ කැමැති තනියම ඉතිහාසේ ගෙන ග්ඩ දැන් පෙළඹිවිමත් තියෙනවා ඒ සවුන් නිතර මහනවා කොයි පොතේද මේක ති කොයි පොතේද මේකතිස්ොයන් අධ්‍යයනකන ඉති අපි හිතාම සතුට දොරොතුර ෝක කාමරුත්න එක මාරු පොඩි ගි පුළිගුවක් දන්න නිුවන්ඩ විර තියන්නේ ති නිසා අපි නිතරම උදව්කරන ඒ එකක තමයි හොඳම ක්‍රමේ එතකොට තමුන් තමන්ගේ ඥානයෙන් බලාගෙන පි ෞද්ධ හට පිදන්නවා ලාම සූත්‍රය අපිම අපේ බුද්ධියෙන් අපිඒ වටහා ගන්නට ඕන එතකොට යම් කිසි ගැටලුවක් තියෙනවා නම් අපට පුළුවන් සන්නවේදනය කරන එක විස ගන්න බුදුරජණන් වහන්සේ කිවේ මගේ දර්ශනය තමන් පසකර ගන්නගෙන කවරුවත් කියන පලේ මං කියන පලියට මේ කියරන ව හි පසි කන ඇවිල්ලා බලන්න ලන්න ඇල්ලා බලන්න ඕන එතකට මේ වාසිතරන්නේ මගේ ත බෞද්ධ බුදු දහමත් බෞද්ධ ශ්‍රාවකයක් වෙනකත් වඩායෝග්‍යදේ තමන් ජ කවරවත් කියන පලියට න තමන් අවබෝධ කරගන්නුවන තම අවබෝධයෙන් තොරව වටහාගැනීමෙන් තොරව කිසි දෙයක් ප්‍රායෝගික වෙන්නේ නෑනේ. අපි පූජයමි බුද්ධන් කෙල ගාතාවක් කලා වදිනව නං. අප තේරුම දන්නත්තං එක කීමේ පලක් නෑනේ. ඒක ඒ නිකං කිව්වයි කලා මන්තරයක් වගේ ඒක තේරු දන්නත්ව. තේරුම දන්නතිකොට අහස පහල වෙන්නන. මං මේ කුසුම පූජ කරනවා. මේක මිලාන වෙනවා පරවෙන මගේ ජීවිතයක් ඒවගේ මිලාන වෙන අයි කියන ඒ භාවනාම්මන් සිත අපි පහලවෙන් නැත්තං ඒ ගාථාව කීමේ පලක් නෑනේ. ඉති ඒ නිසා මේ තමන්ම මෙවා බල ඉගෙන ගැන්න අපිකටය උද් කරන්නේ දැන්ද වැඩසටහැන්නේ ුනත් අප මේ මුූලාසගෙන යම කතා කරන්න යන්නේ හැම කෙනෙකුටම. තමන්ට සුළු මුදලක් හරි වේදං කරන්න පුළුවන් වෙච්ච වෙලාවක පොත්සාපපුවකට ගිහිල්ලා මේ පොතක්තියනවාද කියලා හොයලා ඒවා හොයාගෙන ඇවිල්ලා නිසන්සලේ කියවලා තමන්ගෙන තමන්ගේ රට ගැන මේ හැම කෙනෙකුට මේක ගෙනගන්න පුළුවන් නං. එක තමයි අපි මේ වැඩස තහනින් බලාපොරොත්තුවෙන ලොකුමදේ හැ හැම පුරවැසයක්ම තමන්ගේ රටේ ඉතිහාස නිවැරදිී ඉතිහාසය. නිවැරදිී ඉතිහාසය දැනගන්නඩ පුළුවන්. ඩෝන එතකොට කාටවත් ඉතිහාසය අරර මුහුණු පොතේ තියෙනවාගේ විකෘති කිරීම ඒකනි සත්‍ය දෙයක් අසත්ය ලෙසකීම ඒක කරන්න පුළුවන්කමක් වෙන්න නෑමකද අපි නිතරම මූලාස්ශ්‍ර හරහා තමයි අප දැනුම අපි ලබාගන්න එතකොට අපට ඉතිහාසේ ඉගෙන ගැනීමට තැන් අප අපේ වැඩ සටනට අපි අවතීරණ වෙනවා අපට ඉතිහාසය ඉගෙන ගැනීම සඳ හා ඉවහල්වෙන්න මූලාශ දෙකක් තියනවා අපි කවුරුත් දන්නවා එක. එකක් තමයි පුරාණකාලේ ලියවේචි පොත්පත්. අනිත් ඒව තමයි ඔයි පුරාවිද්‍යාඥෝ සොයාගන්න පුරාවස්තු සහ ඒවාට දෙන අර්ථන රූපන ස සෙල්ලිපි අඩංගනන දැන් සෙල්ලිපිවල චරිතය සල්ලිපි කොහට දයිති වෙන්න එක කෙලිබල කිසිම් සංවේද සංවාධයක් තියනවා මෝද සෙල්ලිපියක් කියන ලියලා තියෙන දෙයක් ියල තියෙන දෙයක්න අඒක සාහිත්‍යයක් වෙන්න ඕන. නමුත් ලියලතියෙන්න්නේ හොල්ලන්ඩ බරිතැනක ගලක. එතවට ඒක පුරාවිද්‍යාත්මක පස්තුවක්. එතොට පෙල්ලිපියක් පුරාවිද්‍යාවට දායිති සාහිත්‍යයට දායිති කෙනෙ කැන සංහමධත් තියෙන. ඔය කෝකට අයිති වනත් කමන්නෑ පුරාවිද්‍යාවනුත් කරන්නේ ඉතිහාස නුත් කරන්නේ අපි රට ඉතිහාසේ ස්යා බලනයක. එතවට සෙල්ලිපියක් රාවිද්‍යාත්මකමූලාශවයාද තිහාසික මූලාශව ඇද කියන එක ඒ භාවිත කරන්නගේ දෘෂ්ටිකෝණයානු තිරණය වන්න දෙයක් භාවිත කරන මොහතනුව ඔහු පාවිච්චි කරන්නේහි අන්තර්ගතය පමණක් නං එක සාහිත්‍යමයි ඔහු පාවිච්චි කරනෝනන් ඒ අන්තර්ගත්තයත් සමග එක කාලය එක පිහිටි තැන අක්ෂර විද්‍යාව එහමනාඒක පුරාවිද්‍යාත්මකයි එතකට සෙල්ලිපියයක් පුරාවිද්‍යාත්මක දුවනියකිනුත් සාහිත්‍යය මේ අර්ථයකිනුත් පාවිච්චි කරනවනන් තමයි හි නියම ප්‍රතිඵල්ල අපට ලබාගණඩ පුළුවන් වෙන සල්ිල කුරුවලින්ිට කාල නිර්ණය කරන්නඩ පුුව තට ලා නිර්ණය කිරීම තිහාසයටටත් අයිති පුරාවිද්‍යාවටත් අයිති. එතකට මේවාගේ චරිත තියන ඇති නමුත් අද මම නුවන් පුරාවිද්‍යාත්මක පැත්තට යනවාට වැඩිය. අපේ අයට පුත්සාප්පුූකට ගෙහිල්ලා ගණ්ඩ පුුවන් පොතක් ඉතිහාසය ගැන සඳහන් වෙන. ඒ පොත් ෝ ක්ම හන කරන් න්න ද හහිත්‍යසය මදී දවා හිත්‍යම ඉදරයේ දවා නිසා අපි මේවාගන්න දැනගෙන සිටීම ඉතාම වැදගත්. එතකොට අපි දන්නවා අපට ඉතිහාසේ උගන්නන ප්‍රධානම මූලාස දෙක හැටියට අපි සලකන්න දීපවන්සේ හා මහාවන්සේ එතකොට දීපවන්සේ ක්‍රස්වර්ශය හතරවෙන සතවර්ශයයේදීත් මහවන්සේ ක්‍රිස්තුවර්ශයෙන් පස්වනි සතවර්ශයේදීත් රචනාවුණු බවත් අප කවුරුත් දන්න සමහරය දන්නෙ නැතුව ඇැති එතකට මංහර මොතකට කලින් අපේ පේරු රටේ ඉන්න අපේ කරවර්ත පරක්‍රමම් කරුණවත් මහතර කිීප් වෙල මංකිවේ දීපවන්සේ තියෙන තොරතුරු ටිකක් විස්තෘතා ආකාරයට විස්තරාත්ම ආකාරයට මහවන්සි තියනවා. දීපවන්සේ කියන කෘති අත් විජය බුදුරජාණන් වහන්සේ මෙරටට වැඩමකිරීම පටන් මහසෙන් රජු දක්වා. කාලය තමයි දීපවන්සේ විස්තර කරල තියන්නේ. මහාවන්සේත් දී පවන්සේ වගේම බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය එතන ඉඳලා බදුරාණන් වහන්සේ මැරටට වැඩම කිරීම ඒ ඇතුළ බුද්ධ පරිනිර්වාණය ඉඳලා ඉට පස්සේ එහෙම ගෙනියන දුරජන් වහන්සේ පළමුුවරට ලංකාවට වැඩවීම කතාවත් එස උන්වහන්සේගේ ජීවන චරිතයට අයිති අවසාන සිදුවීම මහා පරණ රවාණයත්ඒවගේම තෙවැනි සංගායනාවගේ ශාසන ඉතිහාසයට අයිතිවන සිද්ධිත්. ඇතුළුව විජේගේ පැමිණීමමාද කතාවලින් අපි දළවශයංකොත් කිස්ටතුපුර හාය වන සතවර්ශය පමණ සිද්ධ වෙච්ච සිද්ධි. ස්මරණය කරමින් සඳහන් කරමින් මේ කතාව මහසෙන් රජුගේ අවසානය දක්වාම මේ කතාවගේනවා. මේ මේ වංස කතා දෙකේම තියෙන මේ කතාව. තු අපි ධර්නවා, හන්සේ රචනාාරේ ධාතුසේන රජතුමාගේ කාලේදි කියෙලා මොකද අපේ එක වැඩසටහනකත් සඳහන් කරා ධාතුසෙන රජතුමා මහනාම හිමියන්ගෙන් අනුරාධපුරේ දික්සන්ද පෙනල් සේරවයා පිරිවෙනේ දීග චංකමන පිරිවේ වැඩවාසය කළ මහනාම ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. දීපිවා දීපවන්සේ වැනි දීපිකාවක් කරඩේ කියලා කහවනු ප්‍රමාණයක් පිරිනමල ඒක වැයබර හැටියට එහමක් කරණ්ඩේ කියෙලා ඇතකොට මහාවන්සේ කරන්නේ ධාතුසවන රජුරංන්ගේ එල්ලීමක් මත මහවන්සේ එතකොට එමට මහවන්ස බින්න ධාතුසයෙන් රජමක් ්‍රිස්්වශ හාර්සය පනස් පහ හාර්සය හැත්ත තුන කාලේ ජීවත් වෙන්නේ පාලනය කරන්නේ එතකොට ඒ කාලේදී තමයි මේ මහවන්සේ රජනාවීමේ ක්‍රත්තිය ආරම්භ වෙන්නේ. ඊට පස්සේ මහාවන්සය මහනාම හාමුදුරන්ගෙන් පස්සේ නැවත රචනා වෙන්නේ දහතුන්ගෙන සතවර්ශය මයි ආපහු රචනාවීම ආරම්භ වෙන්නේ. කෙසේ වෙත්තත් අපේ එනිසා මහාවන්සේ කොටස් දෙකක් තියෙනවා මහාවන්ස කියලා තියෙනවා කොටසක කියෙන මහනා මහාමුදුර වචනා කරපු මහසෙන් රජු දක්වා කොටස මහසෙන් රජුගෙන් පස්සේ කොටස චූලවන්සේ කියල සාමාන්‍යෙන් ඇඳුන්වන්නේ. නමුත් ඒක අපි සමාට විස්තෘත මහාවන්සේ කෙන ක්ස්ටන්ඩ් මහාහවන්ස කියලත් කියනවා. එතකොට මේක සිංහලනුත් තියෙනවා. පාලිභාෂාවෙන්ත් ලිව්ව පාලිභාෂාවෙන් මහන මහාමුදුරු මහාවන්සේ දීපවන්සේ ලියපුු කත්තුරුවරය ඥාතයි කවුද ලිවවෙේ කියෙලා දන්න නෑ දීපවන්සයත් මහාවන්ස දෙකම පාලිභාෂාවෙන් රචනා කරල තිබෙන්නේ නමුත් ති ඒ එක ගැන ප්‍රශ්නයක් ඇති කරගණ්ඩුවුන්න ඒ පාලිභාෂාවෙන් රචනා කරපු මහාවන්සේ සිංහලට පරිවර්තනය කරලා තිබෙනවා මේ අපේ ඉතාම ව්‍යක්ත භික්‍ෂූන් වහන්සේලා පණඩිවරු මේ ශ්‍රීසු මංගල හාමුදුරු බටුවන් තුඩාවේ දේවරක්ෂිත ප්ඩිතුමා මෙවාගේ අය තවතාව මෑතකාලේ මහාවන්ස පරිවර්තන තියෙනවා හැබැ ඇති ප්‍රවේ සංවෙන් ඩෝන මහාවන්සේ පරිවර්තනය කිරීමත් ඉතින් දැන් හරියටරආප කඩවල අපහදන වගේ සිද්ධවෙමින් තියෙනවා නමුත් මෙ වැ තින ශාස්ත්‍රියය ගුණය මහාවන්සේ ශාස්ත්‍රී ගුණේ පමණක් නෙමෙයි. ඒක තුළ තිබෙන මහනාම හිමියන්ගේ දෘෂ්ටිවාදය ඒවට හානි නොවනාකාරයටයි. මහන්සේ පරිවර්තනය කරන්න මහවංශ රජය විසින් පරිවර්තනය කරපු එහම රජයේ මැදිහත්වලා පරිවර්තනය කරපු ප්‍රකාශනයක්ති නොද රජය මගින් ප්‍රකාශයට පත්කරපුවා හෙම එකක් නංමට හොයයාගඩ ලැබ කාහල තිබ මොකද මේ දැ අපි පිට ගට ඇතැම් ප්‍රකාශන අයතන මගින් පලකරන මහවංස සහගර කසේතු සාදක ඇතුවනකිව හෝනෑ ඒ තත්ව ඉස්සරணන් තිබුණාමොකද ැන් ගයිගගේ ගහම් ගයිග කියන පිවයා පහලති ජர்මන් පිවරය வில்ල්හල්ම් ගයිග මහාවන්සේ පාලි පොත පරිවර්த்தනය කරා ஜර්මන් භාෂාවට ඉට පලස මෙබල් බෝඩි කියන මහත්මිය ඒ ඉංග්‍රීසිට පරිවර්න දැ අපිගෙන විල්හෙම්ගේ ඉංග්‍රීසි පරිවර්තනයක් තියෙනවායි කියලා. ත විල්හෙල්ම් පාලියම් පරිවර්තනය කරපු පොත දැයි පොත කවද අච්චු ෙවෙ දන්න නඕද ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රවෘති දෙපාර්තමේන්වයෙන්ඒ පොත අච්චු ැවේ එක්දශ නමසය පනස්තුනේඒ ඉං්‍රේසින්සිරිර්න ඉංග්‍රීසි පරිවර්තනය ගැන ලංකාවේ ඉතිහාසය ඉගනගන්න පොත ්‍රකාශයට පත්රේ රජයේ ප්‍රවෘති දෙපාරත්මිදේ ඒ වින්නය අපේ රටේ තිබුණා. දැන් අපි අපේ චන්දපත්්‍රිකායි ගැසටුවි ගහන ඇරුණහම රජයේ මුද්‍රනාලවලට වෙන වෙලාවක් නෑ රටේ මිනිස්සුන්ගේ ආකල්ප ආකල්පන වෙනස් වන්න මේක ශාස්ත්‍රය කෙනෙක් හ්ඩ පුලුවන් දැන් අපේ අයවැයහිගේව පියව ගණ්ඩ පුලුවන්ද ශස්ත්‍රය පොද්ගල කියලා. ඒ ඉතාම අඥාන ප්‍රශ්නයක් එම කවුහර යහනෝනම් හරිද. දැන් ඒක ඇන්නේ දෙදෑස් විසයකේ තියෙන අයවැය පරතරය පියවගණ්ඩ බෑ අපට මේ හෙට මහවන්සේ ආ්ඩුවෙන් මුදරය කරයි කියලා හැබැයි අපි මීට අවුරදු විසි පහකටලින් ඒ වැඩේ කරන්න රජ ගරහණෙන් අද විසියගේ පෙවග්ඩ එකක් නෑ අපිටහරිඩ න පෙවගඩ දෙන්න නෑ. හි ඒනිසා ඉතිහාසය මකින් සමාජයකට ඇති කරන බලපෑම දීර්ඝකාලී නයි. හරි මේවා කිසියක් හිතන ඇතතුොර දැ බලඩුම අපේ සමාජයේ වෙනස් වෙච්චි හැටි ඒ කාලි රජයන් කරපුය දැනගෙන හිටියා. සමාජයේ සංවර්ධනය කියන එක සමාජය ගෙනියන්න්න නං රජේ අනුග්‍රහ දීල මෙවා කරන්්ඩුවන එම එකක් තිබුණා න අද අපට එහෙම හොයාගඩ රජය දෙයක් නැති සංස්කෘතික දෙපාර්තුමේතුව ඉතා වටිනා මෙහැයක් කරනවා අපික හැම වෙලා මගේ කර්ඩුවන එතුමන්ලා සංස්කෘතික දෙපාර්තුමේන්තුව පාම පපු. පහගේ කාලුල්ල විදවත්තු විසියන් කරපු ඉතා වැදගත් නිබන්ධන ලිපිලේ කන ඒ දොර්තුමේතු මගේ ප ශ ශල හොඳ ඒ එක කරගෙනයන ලින්ිට අනුෂාගෝකල මතිනය හො මතනයක් තාතම හොදඒගේ අපේ දැම් පුස්තකාල සේවා මණ්ඩල්ලයක්ත් ඒ වගේ වැදගත් මෙහයක් කරනු අපේ ආගේ කරන්්ඩු අපේ සොනාලගුණ අර්ධන මත්මයා දැන් ප්‍රධානත්වය දරන්නේ ඉති මේ එතුමල්ලා හැම වෙලාවම ඒක ඒව ගැන කටයුතු කරනාති අපිට තව අවශ්‍යයි ලොකූ පෙළඹවීමක් මේවා තව ඉස්සරහට ගෙනහිල්ලා පුනර්ජීවනය කල්ලා ඒ ඉතාම ශාස්ත්‍රීලෙස් සංස්කරණය කරපු. ශාස්ත්‍රීය භාාවේ අයිකට විශ්වවිද්‍යාල ප්‍රවිද්වත්තු වන වෙයි ඇඉස්සර මේමගේ දෙවල් කරනකොට විශ්වවිද්‍යාලෝල හිටපු මහා පිසාාල පණඩිවරු තමයි මේට සම්බන්ධ වනේ මාචරරි ඩි හෙට්ටිය ආරච්චි වඩ පුලන් ංහල භාෂාව සම්බන්ධයෙන් හරි එතුට මේවාගේ මේ නොයෙක් නො එකේ විශ්්‍යාන් පිළිබන්ඳව හිටපු විශාල දැවන්ත පෞරෂන් තමයි මේට ඉදිරිපත්වල වැඩර ති කෙනෙ න ල ැ පට ොත් ගහග ඩ කො විශුදාල දන් වැනි පරෂණය එකකති ෙකක් ත්ති්‍ය තියෙනවා කත් අප පිළිගණ්ඩෝන ඉ කොයිපත්තෙන් බැලුවත් එහම ඒකටත් මොහර හේතුක් තිෙන්ට ඕන ඇති. කොහමද මේ විශ්වවිද්‍යාල වලට ලව තනතුරුවලට තෝරගන්නේ මේ කොහොමද අපි පලවෙනි පන්තයේ සාමාර්ථ දෙන්නේ එක ඇන දුවල්ල පැනල වැඩ කල්ලා දඩයමක් කරගන්න ව්‍යාග්‍රයකුටද එහෙමනත්තං තු ත් කෑව දෙකලා හම කෑවකෑව කියන ගිරවඋන්ට ද අපි තනතුරු දෙන්න ගේන අපි තීරණය කරන්ඕෝන. තිීරනය කල විශ්වවිද්‍යාල ඉදිරියට අර්ගෙනයන්ඩ අප හදන්ඩෝන ක්‍රියාකාරරි වැඩ පිළි වෙල එහම නත්තන් දැන් අපි මමතා පැදිලි ම මේව කියන්න්න ඕනෙ නෑ මේතා පැදිලිීම මේ විශ්වවිද්‍යාහල ඇතුළේ තියරෙන ශාස්ත්‍රී ර්බදයකොයි වගේ දෙ කියලා. මේ ඉතිං ඒහින්දා මේ අපි ඒවා ඒ විදිර කර්ඩන වා ඒ ප්‍රශ්ය හපුුණ සයිමං එක කිව්වේ. එතකොට දීපවන්සේ හා මහාවන්සයය. අපේ ශීසු මංගල බ බදේරක්ෂිත වටවන්තු ඩාවි දේවර්ශක්ෂිත. හරිවර්තනය ඉතා හොඳයි හොඳයි ඒක ඒ වර්මානය මුදුණ වෙනස ලබාගඩ පුළුවන්ගේක මං හිතන්නේ සහර පොත් ප්‍රකාශකයෝ ඇැයිවම් විකනෙන්න්න ඇති හින්දා පොත් ප්‍රකාශය තුනන්දුන් වෙන්නෙ නැහැ මේම කරන්න නමුත් සහර පොත්සාපෝලින් එව ගන්න පුළුවන් වයි කියලම හිතනව තවමත් ඇති කියලා එවට උනන්දුවන පොත් ප්‍රකාශකයෝ. ඉ මේ විදිහට බැලුහමමි මහවන්සේ දීපවන්සේ පමණක් නෙමෙයි අපේ ඉතිහාසේ ඉගෙන ගැනීම සඳහා තිබෙන මූලාශ. දැන් අටුවා කතා. අපි වැඩසටහනි නුවන් අටුවාකතා ගැන කියලා තියෙනවා. ඉදින් මේ අටුවාතා අටවාකතා ගැන මොනාද කියන එකත් අපේ හිතවත් ශ්‍රාවකයෙන්ට සමානයට ගැටලු මොසුත් වෙන්න පුළුවන්. අටුවාකතා කියල කියෑන්නේ අපේ බෞද්ධ ග්‍රන්ථවලට බෞද්ධ ග්‍රන්ථවල තියෙන සමහර අදහස්. තවදුරටත් පුළුල් කරලා. ව්‍යාප්ත කරලා. විස්තරවරණනා ඇතුළුව, කරන කෘතියට තමයි අපි කියන්නේ අටුආාව කියන අදහස අටුවාවෙන් පස්සේ අටවාාවෙන් ටිකාවට නො ටකාාවෙන් ටිප්නියයට නො ටිප්පනියෙන් ගැටපද විවරණයට නො මේවා හරියට අදකාල ඩික්ෂනරීස් තෙස්ෝරස් ඉන්ඩෙක්සස් ගලොස රීස් කෙ ල අපි පාවිච්චි කරන්න ඒේවාගේ තමයි මේද ගන්ටි පද කියනෙ ගැට පද කන අමාරු පද විග්‍රහ කරලදන තුර ඒක නිකං නිකං ගලොසරයක් වගේ දෙයක් නෑ ඇති ඒවාගේ සම්ප්‍රදාය ක අපට තිම තිම අටවා කතා කියලා කිව්හම මේ අපේ බෞද්ධ ග්‍රන්ථවලට අටවා ලිය වෙලා තියෙනවා ද මේක කිව්හම හුඟා අපේ ශිශ්‍ය හ මහන දෙයක් තමයි කොහෙද අටවා කතා හොයා ගන්න කොහොමද අටුවාවක් කියල දැන ගන්නේ කියන කතාව හනවා තැම මේ අටුවා කතා මේ අට්ටාව කියලන මේ ඒ මාතෘකාව තියෙන්නේ ය වෙන නං වලින් තියෙන්නේ එතකොට මේ මුලින් මුලින්ම කියන්න දෙෙන අටවා කතා සිංහලෙන් මුදරනණය කලා තියනවාද සිංහලෙෙන් මුදරණය ක තියෙන බෞද්ධ පොත් විකුණට තැන පොත්සාහත් පෝකට ගියොත්. ඒ බෞද්ධ පොත් විකුණන මධ්‍යස්ථානයකට සෙන්ටරහකට සාප්පුෝකට ගියොත්. ඒ අටුවා සාහිත්‍යය අපට මිලදී ගන්න පුළුවන්. එතකොට අටුවා සාහිත්‍යයේ පාලි අටුවත් ගණඩ තියනවා. පාලිභාෂාවය මත් ඒේ අටුවා තියෙනවා. මලිගාකන්දේ පිරිවනට ගියොත්න් මලියාකන්ධ පිරිවනේ පොත් විකුණට තැනතය මරදානේ. මාලිගාකන්ද පිරිවනේ මේ අටවාවල් පාලිපොත්්ටික ගන්න පුළුවන්. එතකොට ඒවගේඒ පාලිපොතේ සිංහල පරිවර්තන යක් තියෙනවා. එතකට මේ දෙකම ලඟ තියන වනන් හැම කෙනකුට පුළුවන් ඇත්තෙන්ම ඇත්ත කියලාතයෙ කොහොඳ පරිවර්න කොහො තියන්නේ කියලා මුල් ලාශය හමතින පරිවර්තය කහම තියන කරත් බලාගන්නඩ පුළුවන් එතරඒ ශස්ත්‍රි පර්ේෂන කරනම සාමාන්‍ය අපේ ශ්‍රාවකට සිංහලෙන් කියවගන්න සිංහල පොතක් කරගේ කියවගන්නඩ පුල ඇැ උදාහරණය කයට කියනන මේ පොත්තියෙන්නේ ැ පටවාපොත්තියනෝද කියලා ම ිහිල්ල එකර පොත්සාපපුග වවාමඒ කියනක අටවා පොත්නය කිය <Gans> ේ බොත් නැකි ුතන වෙන පොතක් ගණඩුන කියෙලාම බන්න කොට පොත්්‍රරක් කොල අටවා පොත්තියෙනවා. හිඒ හිටපු සේවක මහත්මයා එහම ප්‍රගුණකරපුගෙනෙක් නෙමේනේ එය අටවා කියලකි හමතමයි ද දන්නේ නැත්තේ ඒ එහෙත් හේතුව මොකද දහරනයක් කියරන දැන් අගුත්තර නිකාය කියලා තියෙනනේ අප අපේ ධර්මය අංගුත්තර නිකාය පිටකෙවල අංගුත්තර නිකායේ අ නම් කල්ලා තියන්නේ මනෝරත්ත පූරණය. එතුර පොතේ පිටකාවරේ තියෙන්නේ. මනෝරත පරණි එතකොට හර සේවකය කිව අටවාකතා නෑ කියලා මොද යගන මනුරත පුරණ තියෙනදගල තොරයා ගෙන තිෙනවා කියන. එතකොට නමුත් එ පොතේ යට තියෙනවා මනෝරත්ත පුරණ අංගුත්තර නිකාය අට්ට කතා කෙ ලියල තියෙනවා. එත ඒවාගේ ඔය අංගුත්තර නිකාය මජ්ජිම නිකාය දීග නිකාය ඔය හැම්ම ධර්ම ග්‍රන්ථයකට බෝට අටුවාවන් ලියල තියෙනවා දව අගුත්තර නිකායට මනෝරත්ත පුරණනියවෙන්න පොළම්, දීගනිකායේ අටවාකතා වදුන්නල තියනෙ පිටකාවර තින සුමංගල විලාසිනේ. දනි පපුත්වා ද මතක් වෙන්න. එතර සුමංගල විලාසිනී කියැනෙ තවත් බන පොතක් නෙමෙයි සුමංගල විලාසිනී කල කියන්නේ දීගනිකායට ලියපු අටවාාවම ඇත්තට සුමංගල විලාසනය පොත මේ කර තැනක තිලලා දක් ම ඇත්තර මිටවේ නමත් එක් නවතාවක හම තම හිත නොහම හිතන. එතකොට මජිම නිකායට කරපු අටටුවාව ප පංච සුදන. පංච සුදනීකෙනනන පංච සුදනගල තමයි පිටකාහුරරිත් තියෙන්නේ ඉතින් මම හිතන්නේ මේ මේවා අපි ලියාගෙන සටහංකරගෙන දැනගෙන තිබුණොත් කුද්ධක නිකායේ අටුවාව පරමත්ත ජෝතිකාව එදට පරමත්ත ජෝතිකාගෙල තමයි පොතේ තිෙන්නේ තර දැනගණ්ඩන මේක කුද්දක නිකාය වින පිටකවිෙන පිටගෙලි අටවාතම සමන්ත පාසාධකා එත සමන්ත පාසාධික විනයටට කතාගලනකන පොත කොචත්‍රරි දැළ ඇදකළ ඇදද. එතොට විනේපිටකේට තියෙන අටු ආාව කියන විනේපිටකේ තියන අදහස් තව පල් කරල ලපැ බුද්ගෝෂහාමුදුරුවනේටවා බුද ගෝෂහාමුදුරවිතරන්නේ දම්ම පාල ක කියලා ස්වාමින්න් වහන්ේ කෙනෙක්තාව හිටියගේ අටවා චර වහන්ස හිටිය උන්වහන්සේ මේවා පලල් කරලා විස්තර කරල ලිව්වා. ඒ මේ කියන්නෙ ඒ කනෙ කහනපුල නෑන ඒවා අටවා කතාල් ලියල කියවලක් කොමද ඉතිහස ගන ගන්න කියලා නමුත් වැදගත් කම තියෙන්නේ ද අටල් කතා ලිපුු කාල තියෙනවාන යම් කිසි දෙයක් විස්තරගල්ල ලියනකොට ඒ අය තමා ජීවත් වූ සමාජයේ තියෙන උදාහරනා අරගෙන තමයි ඒ අටවා කරන්නේ. එස සමකාලීන සමාජයේ ගන ගණ්ඩා අපිට වන්සකතාවලින් නොලැබෙන පිටු හලක් අපට අට්ටකතාවලින් සොයාගඩ පුලුව. හරි. විරම එකක යන අපට විරාමයක් ගන්නවෙන මේේ හොතේ විරමේ නැතුරු අපි ඔබත් එක් නැවතත් අපේ සහිත්‍යය සඳහන් නමනතන් ඉතිහාසේ කකුරවෙලා තින්න කොහොමද කියන කාරණය අපි කතා බහ කරගන යන්නේ අද දවසේ පස්තුති හැටියට අප ඔබ ා ද හ ද පන ප හැ ම ස් කට ැන පල්ලහ න තු මටක් විදිහත් ඔබට අපට ප්‍රශ්නයම කරන අදහස්ශයම් කරන්න න. විිරමේ අරගන නැවතත් අපේ වැඩසඳහට සම්බන්ධ වමු. අලම අපේ ජාතික කතාව හ හ ිේ. කිය නම සහන් කල ත මල්ිම ික සඳහන් කලා තැල් වෙට වි හද ිස්හක් කො කියන ලිපිනට තැපැල් කල්ලායිවන්න නැතනන්ටි කමට ෙට ුතුුබට සරහනේ ඔබේ අදහස් ුදහස් ප්‍රශ්ණ ැටලු දිරිපත් කරන් අප ඉතාමත් රසවත් තැනකින් මේ අපේ ඇටුවාවලෝද. කෙසේද අපේ ඉතිහාසේ සොයාගන්නේ කියන එක සෞත්තරේ දුන්න සමකාලීන දේල් එක් තමයි විග්‍රහ වන්න කියලා දැ සමහරලාට අද පාලිවීම් බලලිවරේලා අද විග්‍රහ කරන්න ගියොත් අද සමාජය අපට දකිඩ ලැබෙන කන්න අඩිය මෝබයිල් ෆෝන් එක වාහන රතවාහන කියන දේවල් තක අදුල්ලෙන්ට ඉඩ තියෙනවා න අනිවාරෙන් වෙනවා අනිවාරයෙන් වෙන එතකට ීටවර ද්හක පස්සෙ බලගෙනට මේ දෙදහස් විසියගේ සමාජය තමයි කියර දැනගන්නට පුළුණගන්න පුළුවමට දාාවන්න ටත් ඇත්ත ෙදා උනෙත් ඒ දේමයි ඒ නිසා අට්ටකතා හැදෑරීම අපේ අතින් මගෑරිච්ච දෙයක් සමහර ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක් උන්වහන්සේලාගේ උපාධනනිබන්ධන සඳහා ි පපොඩි කොටස් රගෙන ශ්‍රාශත්‍රී පර්ේෂණ වල යදිල තිබුණත් සමස්ත අට්ටකතා ඉතිහාස මගින් පිළිබිම වෙන ශ්‍රී ලාංකික ඉතිහාසය පිළිබඳ පුළුල් සංවාධයක් කතිකාවතක් ආරම්භ කරන්න දැම මේ කාලය සුදුසුයි. මොකද අපි දන්නවා අපි කවුරුත් මහාවන්සය සහ දීපවන්සේ වගේ ප්‍රධාන වන්සකතා රචනා කළේ ඉතිහාසය ලිවීමේ අරමුණින් නෙමේ ඒවට ඉතාම පැදිල අරුණක් තිබුණයි කියලා මංමික් වැඩසටහන් කහිපේකම කියලතියෙන. එක පැත්තකින් ඒ වන්සකතා මේ විහාරවල වන්ස ය ඉදිරියට පවත්වාගෙන එම පිළිබඳ කතාවක්. අනිත් පැත්තෙන් ඒ වෙහෙර විහාරවලට බලපාන අන්දමට සමකාලීන සමාජයේ සිද්ධ වුණු සමාජ දේශපාලිනක ක්‍රියාකාරකං වාර්තාකරපු ඒවා. ඊළඟට ඒ වෙහෙර විහාරවලට උදව් කරපු පාලකයින්ගේ ඒ සද්ක්‍රියාවන් පමණක්. වෙත අවධානයමු කල්ලා, ඒ වාර්තා කිරීමක් තමයි වැයි තියෙන්න්නේ. ඒනිසා අපට සමස්ත ඉතිහාසයගැල කියන්නේ ඒ ටික නෙමෙයි සමස්ත ඉතිහාසකොහමසු කාපපු බි පපු හැටි හිත පූ හැටිය විද්‍ය පූ හැටි ඒ හැම දෙයක් සමස්ත ඉතිහාසට ආයිති මිනිස්සුන්ගේ ආකල්ප විකල්ප නිනිස්සු පරිසරය ගැ ැලුවෙකුම ඔක්කුමයිති. ඒ එනිසා අපට මේ වන්සකතාවලින් ලැබෙන ඉතිහාස බොහෝදුරට දේශපාලනික හා ආගමික මුහුණුවරක ඉතිහාසයක් තමයි වැඩිපුරා අපට පේන්ඩ තියන්නේ. එතකට අනිත් ඇතට ඒ ඒවා රචනාකරපු සාක්ෂරතාව තියෙන උගත් භික්‍ෂූන් වහන්සේලාගේ අරමුණ මත තමයි ව ලියවෙල තියෙන්නේ එත මට මතකා එක්තර අවස්ථාවක බටහිර කියමනක්තියනවා්‍ර dominant version of the ප. ඉතිහාසය කළ කියන්නේ අතීතය තුළ මුදුන් පත්තු එච්ච කතාව. මිසක් යට තිබිච්ච කතාව නෙමෙයි.ඒ වගේම මට තව මතකයි කොහැරි තැනක තිබිච්ච සටහනක් මේ ග්‍රීක ඉතිහාසඥයකුට ඇතිනා දෙවදුවගේ පාතිනෝන් මාලිගය විෂයක් වුණට, ඔහුම ජීවත් වෙන වීදියේ කෙලවරක දුක්විඳන වහල් කෙල්ලකගේ කතාව ඔහුට යිතිහාසික තේමාවක් නෙමයි කියලා එතුට මේකෙන් පේනවා ඉතිහාසය කලකන සංගෘහිත ෆැබ්‍රිකේටඩ් කෙලපිකයන් එකනිකං වියපුදයක් ගැ මතු ච දේව තම ඉහාසේයට රම තුර ල තුරේල ේ දවල් එහම රවස්ස වි ොතබට ුවගන්න නෑ එළඟට ඉතිහාසඥාගේ අභිමතාර්ථය දැයක මේ මේ ඔය කාගේ ඉතිහා ඉතිහාසය ගැන ඉන්න අපේ හැලෙට්කා හැලට්කා කියල ගැන ඉතිහාස ගැන හුඟක් විස්තරාත්මකල පු චිින්තකයක් ඉතිහාසය ක්‍රමවේදියක්. හැලෙට්කා එක වෙලා කියන කියඕ හ එතකට හැලට්කා එක තැනක කියනවා සී රුබිකෝන් ගඟ තරණය කිරීම යිතිහාසික සිද්ධියක් වෙන්නේ එ ලියන්නාගේ අිරචය මත. එතකට ඉතින් කවරුහරි පාලකේ ගඟක් ලමක් කුඩිින්ගයාාගේන එක ලොකෝකතා වන්නේමේනේ නමුත් ඒක විෂයයක්ක් වෙන්නේ එකඒ ඒක අයිතිහාසික තේමාවක් බවට පත්තෙන්නේ එල් ලියන්නාගේ අභිමතය උඩයි. එතොට එහෙමන මහවන්සේ දීපවන්සේ ගැන වනත් අපට බලන්ඩ තියෙන්න්නේ උන්වහන්සේලාගේ අරමුණුඩ මයි ම කියන්න මේකයි ඒව නරකයි කියග මේ විවේචනමකුත්නේ ඒ තින සීම ආකාරිකක් ඒව තමයි අපේ ඉතිහාස විඥානය හැදුවේ මහවන්ස දීපවන්ේ නැත්තන් අපරට ඉතිහස විඤඥානය ඇනොයිහ ගඩද. අපි දන්නට ජෝජ්ටර්න ස් සල්ලම පරිවර්තනය කල අපේ කතා මුලින් කිව්වා පිතින් මේ මේ කෘතිම මෙහම තියනවා එක හරි එතකොට නමුත්? අපට සමස්ත ඉතිහාස දැනගණ්ඩුවන්නන් අපට තියන ූලාස වලින් ැැ බන වික ූලාසත් පචි කරතකොට ඔන්න ංකප හිත ක් අටිකතා පුලුවන් රක් කියවන්ඩ අට්ටකතා කියවාගෙන යනකොට හරියට අර මැනික් ගල්ලුවාගේ කැනෙ ගල් ගල්කූඩ දහයක් ැරු හම එක ගලක් කම්බෙන්නේ. ඒවාගේ අට්ටකතා කියවාගෙන යනකොට අතරින් පතර තියෙනවා ඉතාම වැදගත් යිතිහාසික තොරතුරු මේවැයි ඇතුළක් වෙලා ඒවැෙන්ට පුළලුවන් තැ උදාහරණය කහඩටිට කියනවාන විභහන් ගට්ට කතාව තියෙන මේ ටංකිත මං්ච කියල වචනයක් ඒ කියන අපේ බෞද්ධ මේක තියන නිකායක තියන ස්වා වචනයක් ටංකිත මංච. ඒ වචනය අර්ථ දක්වල් තියනවා විවාං ගට්ට කතාවේ. ංකිිත මංචයාන යක්ක්ෂයින්ගේ දේවාලායි එතුට යක්ක්ෂයින් වන්දනාමාන කරපු දේවාලේ තමයිම තනිදසු සුචිරෝම වරණ නාවයක තියෙන්නේ එතකට එතට ටංකිත මංච කියල කියන කෙලින් අතර ගල් හතරක් හිටවලා හතර පැත්ත පෙටියගේ උඩු හක් හද එකක් කියලලා පදියගල ොල්මන් ොල්ම ඒක තමයි ඒම තමයිඒ තංකිත මංච හරද මංච කියන සයනාසනය ගෙනගන හරි හර බෝදිල්ලිමෙක් ආඩනයක යම කතාපි කිවවා. එතොර දැම් බලන්න දැන් අපට පදවිගම් පොලසා අර මඩ කලපයති මඩ කලපියත් අපි හොයාගත්ත එකක් විාරූපයක් බමමාරුවේ එතකොට ඒ තියෙන්නේ ඒවට ටංකිිත මංචගේ යිකිවේ යක්ක්ෂයින්ගේ දේවාල හැටිට පාචන කියකල කිය ර අපට න යක්ක්ෂ න කටය අප හල න පවන්ස කතා ලන්න ගොල්ලන්ගේ දධස්ාන හැට තමයි පචුණ ද මේ අයිතිහාස පරවතිය හාහන්සේ දි පන්ස තෝ කියන්න නෙක හෙදත් හරි. කොට අපට ඒ පවෘතියල බද අපි ප්‍රා මන එක පවිච්ච කල තියනම අප ශස්ත්‍රී ය කිවට මේක එක කිය වෙනවා එක මේක කියවෙනවා හි එතකොට අරසමට කිය ගනකට මේ මතක් වුණේ අර අපේ ජත කතාපොත්වල තියෙන කාන්තාර ගැන කිවසූ ජත කපොත්කිවනොට අපට ගැල් සියයක් ගැන කතාාවෙනවාඒ සමමාජ සමහල්ල සමා තරු ග පුළ ද බලවට කහදම ැල්ගගේ කාතරග ද පරා ද ළගදී. පලකරල තියෙනවා චන්ද්‍රරිකාචචායරූපයක් මධ්‍යහාශ්‍යයාව ප්‍රදේශය ගත්ත එතකොට තක්ලමකාන් කාන්තාරය වගේ කාන්තාර හරහා ගිය ගැල් පාරවල් වුල ගැල්ගිය පාරවල් චන්ද්‍රිකා චායරූපිට වෙටල තියෙනවා හරි දැම්මතු පි ැලෝත්තියහ පේඩනෑ නමතේ ගැල්ගිය පාරවල් මේ තියෙනවා පරණ තිිච්ච දියපාරවල් වෙරිිලගේවා ඒව පේඩ තියෙනවා ති එනිසා මේ ඔය අට්ටකතාාවල තියන තොරතුරු. අපට ඉතාම වැදගත්න් අපේ ඉතිහාසය ගොඩනැගීම සඳහාදැන්. ඔය දම්පියා අටවා ගැටපදේ මෙ ලසන වාක්‍යයක් තේරවානේ මගද බසින් වැටමින් බුදු කැල්ලි අටුවා හෙලදිව ඇජුරෝ. හෙලබසින් තිබූහ. එතකොට මේ මොකද කරන හෙදිව ආචරයවරු. හෙලදිව ඇුරෝ ගැන්නන්නේ හෙළදිව ආචාර්වරු මගද බසින් වැටමින් නම පාිභාෂාව ති ිචක්චේවා හෙළුබසින් තිබූහ, හෙළභාෂාවෙන්. එතවට හෙලභාෂයාවෙන් ලියනකොට තමයියේ ගොල්ලෝ යම පැහැදිලි කරඩ උදාහරණයක් ගන්නේ තෑ සමකල සජ කතත් උදදාහරි. මේක හරියට කළුුව මාරපංගියාව වගේ කලන්නේ එ කලුවා මාරපංගියා කියන එක අපි ගත්තාහම එක සිද්ධියක් එක සම්බන්ධ දෙයක් එතට යමක් පැහැදිලි කරන්න අපි උපමාගන්නවා නොයෙකුත් දෙවල් ගන්න හෙම ගන්නකොට අපට සමකාලන්න සමාජයකෙන් පිළිබිම කරගන්ඩ පුලුවන් කමත් තිබෙනවා එතකොට ඒවගේ අපට මේ අටුවා සාහිත්‍ය අරුණට පස්සේ අපට තියනවා ඉතාම පුරාණ කාේ ලේවෙච්ච පොත්පත් ගැන සඳහන් සහර පොත්පත් හොයා ගන්ඩත් නෑ දැන් තූ පවන්ස වරණනා කල පොතක් ගැන සඳහන්න පොළොන්නරු යුගයේ. පොළොන්නරු යුග තූ පවන්සේ වචිස්සරහහාමුතුරු ලියනකොට උන්හන්සට මූලාරම්භය ලැබු නේක කරන්න සිංහල තුූ පවන්සේ සහ පාලි තුූ පවන්ේ කළ පොද් දෙකක් තිබිල තියනවා ල න් වාා ර ග ද තිබිල තියෙනද අපේ තු ප්‍රාන තුප ප දි ර . පස්සනසි වසේ මහවංශස ලියවැඩත් හතරනිසය වසේ මේ දී පවන්සේ ලියවැටත් කලින්ලින් ඇ ඒටත්ල රුවන් වලසය හැදට කලන්නේ ජේතවනරාමය හැද ට කලින්න්නන්නේ අේගරිය හැදට කලන්න ඒකුම් හදරන මේ ලිව හදල පස්සන ලිව තන මේ ස්තුූපකරමාත ගැන ලියවෙච්ච පොත්ති යන ඒත පොතිය න පොත්ති බිල නමුකද වාචසරහමුදුර පොන්නරු ඇද තුපවන්ස රචනාගරනකට ඇති ොන්නරේ තු පවන්සේ ලියනකොටයුග. හන්සේ සිහල ූ පාන්සයක්හ පාලිතුන් පන්සයක් ගැන සඳහන් කිරීම කරනවා. ේ ගැ අපට තිබිලතියනවා සිංහල තුූ පන්ස හලතුූ පන්සේ තිබිලතියන පසුකාලක බුද්ගෝෂ හාමුදුරම පාලිටි පරිවර්තනය කරනොට යම් ආකාරයකට පාලිභාෂාවත් පරිවර්තනය වඩ ඇති. එතකොටඒම වගේ හුගාක් පොත් අපි හරිම පොත්පත්ෙක්ක ගණු දෙනු කරපු සමාජයක් න අපි කෝට්ටේ යෝගයට එනට මහනෝරයෝගට එන කොට අපි අප අධ්‍යාපනය ගැන කියපු ලියපු කවිහා ලියපු හිතපු සිතිවිලි. අපට පේනවානේ දෙගුරුන් සිය දරුවන්නට දෙන නොමද දන නම්. වියතුන් සබාමැද ඉන්ට සරිලන සිල්ප දෙනුමැයි. ඉදැ මෙහෙම කියපු සමාජයකට ඕනත මේ ඇමරිකාවේ අධ්‍යාපන ක්‍රමය ෆිල්ලන්තේ අධ්‍යාපන ක්‍රමය බලාගෙන අධ්‍යාපන ක්‍රමයක් හදන්න. හරි කැන අපේ ආකල්පය තිබු නේ දෙමවපියයෝ තමන්ගේ දරුවන්ට දෙන වටිනාමධනය. වියතුන් සබාමැදයින්ට. වියත්තු ප පණ්ඩිතයෝ එකන අතේවත නෙමේ පණ්ඩිතයෝ අතේ වත කට්ටයඇත්තින්න එම ඇත්තැති එතකොට මේ නියම වියත්තුම් ඒ වියතුන් සබහා මැද ඒගොල්ලො ඉන්න සභහාාවල්ල ඉන්ට සුදුසු ශිල්ප දෙනයක තමයි දෙමවපයෝ තමන්ගේ දරුවන්ට දෙන්න පුරුවන් ලොකූම ධනය කියන ආකල්පය තමයි අපේ සමාජයේ තිබුණේ ඒ අධ්‍යාපන ය . එතකොට අල්ලට සිංහාවත් ්‍රස නැති කැවිලි කකා කියෙනක කියන ඉගන ගණ්ඩ ඉගන ගන්්ඩ කියෙනෙක තමයි අපේ දර්ශනය තුළ තිබුණේ සි තිබුණු තැතින් සොරසතුරන් ගත නොහෙන ඉති මේවා අපේ දරුවන්ට පමතුරගෙන උගත මනා ශිල්පයමයි මතු රැකෙන එ ඉගෙන ගණ්ඩෝන මතු රැෙන ශිල්පය දැකන මතුරැ ශල්පයම ගතමන මතු රැක ක්ෝම දෙවල් අතරල් තුරැෙන ශිල්පිෙන ගණඩන්නේ නේද එතවට මේ ඔක්කොම අනිි පත් ඉල්ල තින් ආම්නුවන් ම කෑන්ඩයන්නේ අධ්‍යාපනය පිළිබඳ විශෝල හැඟීමක් දර්ශනයක් අපට තිබුණා හරි අපි අපි වන්නමම කතා කල යුතු අප අධ්‍යාපන යිතිහාසිකයුගේ අධ්‍යාපන ක්‍රමය ගැන. හරි එකට සාක්ෂි තියනවා නොයකුදේවල් තියෙනවා. එතවොට මේවන්ගේ පොත්පත් රාශ්‍ය අපට තිබුණ තව තියනවා විමුක්ති මාර්ගය කළ පොතක් අපට තිබල තියෙන බුද්ගෝෂාහා මුදුරගගේලේපු විශුද්ධ මාර්ගයත්ම විමුක්ති මාර්ගය ගැන සඳහන් වෙනවා. ඊළඟෙට මහාවන්ස ටීකාවේැ වන්සත්තත් ප්‍රකාසිනියය කියෙන පොතේ. සඳහන් වෙනවා නමස්කාරවර්ණනා කියලා පොතක් තිබුණයි කියලාපේ. හරි සීහල බාසා නමස්කාර වර්ණනා කෙලෙකට කියලා තියෙන්නේ. සිංහල භාසාාවෙන් ලේපු නමස්කාර වර්ණාවක් තිබල තියනවා. එලු දළදවන්ස කාව්‍ය කියලා ක්‍රිස්තුවර්ෂය තුන්සේ හැට දෙක ක්‍රස්තුවර්ෂය තුන්සේ අසු අට කාලිදිලියේ වෙච්ච. පොතක්තියනවා එලු දළදාවන්ස කාව්‍යය කියලා. මේ එතකොට ඔය පොළොන්න්නරයගේ ධටාවන් සේලයනකොට ධර්මකීරති හාමුදුරුන් වහන්සේ ඒ කෘතිය ගැ මතක් කලා තියෙනවා එකැ අපට නවාන් ඉතාම පලල් ආකාරයට මේවා ගැන විශාල දැනුමක් පොත්පොත්පත් සම්ප්‍රදායත් තිබුණ ඉ මේ හැම දෙයක්මට ඉහහාසේ ක ගඩු දව්රන ඒලා ගෙනම හොඳර උදාහරණයක් නම ඉහාසසික ගැන හැටි ගැන පෙසාාවක කැමතික දැන ගන්න දැ අපට තියෙන පොත් හඳ රු සීරිතර කියලා කඳවුරු ඒක ලියලතියෙන්නේ දඹ දෙනී යුගයේ එක සාහිත්‍යන එතකො ඒ එක ලිවේ දෙවැනි පාක්‍රම බහු රජතුමා ඒ දෙව පරක්නම රජතුමායි කාලෙ තමයි එකන කලි කාල සාහිත්‍ය පණ්ඩිත පරක්‍රම බාහු කෙලක කියන මේ කඳුරු සිරිතෙම කද තියෙනෙ රජ්ජුරුවන්ගේ එදින එදා ජීවන රටාව හරි ඉතා කෙටි පොතක් කම රජුර එදිදා ජීවත්නේ ඒද මේ අපි උගන්න නැද දරුවන්ට න්නන්නේ ඔය පිහන් දරුව ගෙනම ගරුවරයකින් කියලලා කඳරු සිී දන්නවාද කියලා හරි උගන්න ටත රටේ පාලක කොහොම අපේ රටේ ජනාධපත්තුමා ගහිදන් මෙයා ඉතනින් පල්ල හැටින්න අපේ පාලතන්ත්‍රයවත් මංගතන්නේ දැනගන්න ඇති තුමන්ට එක්කොද දන්නකටේ උගන්නටත්ත පෑ දන්න කට්ටිය උගන්නන් ඩෝන හළඟෙට දන්නකට්ටියට නායකයෝගාවට යන්ඩත් පුළුවන් වැඩෝන ටේ දන වලුටිකයින් කරලා ය හැමදදාන්තතින ප්‍ර්නය අ ටේකක්ෂවල ඉන්වාන අසභග්‍රහයුටික්කව. ඒයි අසභ ග්‍රහයවන්ගේ මිදිලා. සූරයා වෙත කිට්ටුවෙන්න්ඩ විද්‍යවතුන්ට පඩිවරුන්ට රට ආදරේතියනට පාරකුත්තියෙන්ඩඕන. බොරු කතතා කියයකි අර විකෘත්තියනවා මේක විකෘතියවා කියය කිය අදහස් ප්‍රචාරය කර කර ආරනය කරන්න නැත්තුවේඒ පරල් හදල දෙන්නට අපි පැත්තකකි ති මේ අවාසනාවන්ත දේල් ගන කතාකිරීමට න මේේේ වැඩසට අනතියෙන්නේ වාසනාවත දේවල් ගන කතා කරන්නනේ එති කඳ ුරු සිරිත කියලාලට පොතක් තිබුණා. අපි දන්න සාමාන්‍යයෙන් සාමාන්‍යෙන්හම රාජතන්ත්‍රක එක්න මේ පිටරටින් ආයක. ගයිකාවක් කලාකාරයක් කියනකොටත් මේ සාමාන්‍යින් ඒ ඩෙමස්ට්‍රේෂණයක් එවනවා යාගේ ජීවන රටා වදාහලා අපිට හෙමකත් තිබිලනේ අග නැත්ත නැත රජ්ජුරෝට් අපි කියනව නම් කාල සටහනකට වැඩ කරේ. රජජුරුවන්ට මේ හිතිච්ච වෙලාවට නිදාගණ්ඩ ඉරිච්ච වෙලාවට ඇනුම් අරන්ඩ ඒව කරන්න බෑ තර රජක්්‍යය ඒනෙහි. රජෙක් පත් කරහම රජුට ඇවතුම් පැවතුම් කෙල ජාතයක් යනවා. එතන මේ කඳවුරු සිරිත ලිවවෙ ඇයි මේ කඳවුරු සිරිත ොයාගත්තේ අපේ ශ්‍රීීමත් දිවන්ගත ඩවී ජයතල්ලක මහත්මයා දිබ ජත හත්මක හයාගත්තේ ප්‍රරිතාානය කවුතු ආාරේ පපුස් කොල පොද තිබුණේ ගත්ත ඉරගත්තරේ එතුමා තමයි එක පිටපත් කරෙන වෙල්ලා එතුමාක සංස්රනය කල තුමා පඩිවරයෙක්නේ ඩිබ ජතලක මහත්මයා මේ වාසනාවන්නේ අපට ඒගේ ඒවගේ චරිත හිටියාවට කිය කිය ච චරිතයක් හරි ඉතිං ඒවගේ විද්වත්තු ඒගල්න්නට තමයි ශ්‍රීම තානන් කෙන වචන අපට කට ඇරලලා කියන්නඩ පුලුවන් පඩිවරු ඇතවට ඩ ජයතික හත්ම තමඒක පිටපත් කරගෙන ල්ල කඳවුරු සිරිත මේ පුස්කොල පත්තිරු කීපයක් තිබුණ තම කෙටි ලේකනයක් මේක ප්‍රකාශයට පත් කර. දැ කඳවුරු සිරිතේ කියන්නේ. කලිකාල සාහිත්‍ය සරවක්ඥ ප්ඩිත පරක්‍රම බහු රජත්තුමා එදිනදා කටයුතු කරේ කොහොම දෙ කියනක් ැ මට කියනන්න වවාන් මහන්දී පවහන්සිය අපට පුලන් ොහකගඩ රජගනෙක් හොමද ජීවත් වනේ කියේ ගැනපට නිකක් නිං දහර ගන්න පපුල ව දහ පත් වනාදහසග විවේචන කල තුදියන් න. තෝටත් මේක අපේ හිතව ්‍රාකින්න්ටත් පේවා. මහාවන්සේ රචනා කළේ වෙන අරමුණකට දීපවන්සේ රචනා කර වෙන අරමුණට කඳුරු සිරිත කඳවර සිරිත වෙන අරමුණට කඳුරු සිරිතය කියන දේ හොයින්ඩබේ මහාහන්සේ ඇතන සැදැ ජීව විද්‍යාව ගැන පපලියන පොතේ බෞදතික ද්‍යාව ඇතුරත් කරන්නේ තරත් කරන්නේ ඕකට ඕෝකටන්ුවන් මේ අපේ ඉන්න විදක්ද පණිවරුන්ට ඔෝය අතර්ථය තේවරුන් ඇත සමහරයට අපේ ගැමියන්ට ෝකතයරුණු ගමියන් අතට කතාවත් තියෙනවා ඉරට්ට අරටුව හොයන්ඩ පා කියලා අපි රටක්ක නෝක තුයි අරටතුත් නදක හොය එක කිසිීමම නිශ්පල වැඩන්නේ ස්තේරුමන්නේන මහගස්වල අරටහයන්ඩ නද ති ඒනිසා අපි පවරුත් කියයන අප හිතවත් ශ්‍රාවකයත් ඒක ඉගන ගන්ඩුන කිසිම වෙලාවගේ ඉරට්ටේ අරටුව හොයන්ඩ මාංසි ගන්ඩ එපා දැනගණන්ඩ මේ එක හිරට්ටක් හරි එත රටු හොයෙන ගුත්තියනවා ඒකේ අරටුව ඒනිසා අපි අදාල දෙන් අදාල පනිිවිඩේ බලා පොත්තුවෙන්ටන් එමත වැඩන්නේෑ මහාවන්සේ මේ කියලන එ කියන්න එපා තේරුන් නෑ හොඳයි යිත අපේ ශ්‍රාවක ඉතාම උමනායගෙන කදුර සිර හ හනිව තම ගො උදහරයක් කියන එක දා නකතියනවා රජුරෝ කියනවා රජුරෝ ගැන රජජුරන්ගේ මේ මනාද ඇඳුම ගැන ඒ උදහර උදහර දෙක්ම කියන්න ඒතොට හිතව ශ්‍රාවකින් තරු ගන්න පුළුව එක නැකතියනවා කඳුරු සිරිතේ සිකුරාදා දවස් වුව සුදානමින් සුදුසලු වඩා වීදුරු පලඳනා හෝ මුක්තාබරණ පළඳා. රජ්ුර සිකුරාදට මොද අඳින්න්න ඕන සුදු පාට ඇඳුම් වීදුරුවලින් කරපු මාල තමයි දාණ්ඩෝන. මුක්තාහාබරණ මුතුවලින් සුදු මුතු අල්ලපු ආභරණ තමයි පලදෙන්ඩෝන. හරි ත රජ්ජුරුවන්ගේ සිකුරාදා. දවසේ ඇඳුම නිෂිතයි සුදු අදිින්න්නෝන්න. පති මෙට උපදෙස් දෙන්නේ ඒ නක්ෂස්ත්‍රය අරෝමක කරණාය. ලතමයි පදෙස්දන අද ඔබතුමා පෙනෙහිටින් ඕන මෙන්න මේ වර්ණය. ඉළඟට ඒ එහම කියනවා. එ රජ්ුර ඕ ඇඳගෙන වාඩි වෙලමනද කරන්නේ. රජුරු හැසිරරිච්චාකාරය. රාජ සබහි වාඩල රජුරෝ වල්පල් වෙන. රජරුව හුදේ වලතියනවා. ඉති මේ අපට පෙනන පාලකයාගේ ක්‍රය මොද රජර කරන්නේ. සිංහසනා රූඩව හිද දානශාලාවේ ලේකම්. පළමුුවෙන්ම අසා පළමින් හන්නේ ධානශාලාවෙේලකම් වියද වෙන තනක්න හැට ඒග හන්නේ ධානශාල්ලාවේලේකම්ගෙන් අසා බහණ්ඩාගාරයේ අන්වියදම් එදවස අනතුරවාසන එදා බා්ඩාගාරයෙන් කොච්චර වියදන් වෙනවාද කියනක රජ්ජුරුව හනෝ. ත දිනපතාම රජ්ජුරුව ආදායන් වියදං ගැන අදාළ නිලධාරගෙන් අහලා දනත් එකන එදාවස වියදන් ගැන අහනෝ ඒන අවුරුද්ධ අන්තිමට වාර්තාවත් දෙනකං රජ්ජුරු ඉන්න ර මොනද දඩ තියෙන හදම ත ද ද ටන මො ද ියද දනේ ද හ දන ශලය කට අ මොනද වේ ද ය දන රජර න ේමයි මාලිගාව හැමදාම භික්ෂූන් වහන්සලට ධන පිර මතේ අලි ගාවයෙන් එතොර එඉදින එදා අයවැෑ ජරුහ මේ ටේ වනේ මෙහන්නේ තමන්ගේ රාජශ භාවට මාලිගාවට අදාලව ඒවා විවසනෝ. එතකොට මේ බලන් තව රජ්ජුරු ආහාරය ගන්න හැටි. ආහාරය පවා නියමිත ක්‍රමයකට කරන්නේ එතට පළල් පණිත පරාක්‍රම බව රජ්ජුරුවන්ගේ ආහාරය කොහොමුත් තම ඉතිහාස කරුණේද. ඉතිහස කොයි තරන් අංකෘත දවල් අපි දැනගන්න අනේේ රජෙනෙක් සිකරදවසේ ඇඳගෙන හිිය කොමද රජුර සිකුරාද ඇන්ෙ සුපාට සුදුපාට මැෙක් සුදුපාට මුතු දාල ඇදගෙන තම හිටියේය රාජ සබයි වාඩිවල ඇහේ මොක්ද සිකරාධදර රන්නේ යහන්නේ හැමදා මහනවා මොනාද වෙන්න අයය කොමද වියදංහේදන් කොහොමද කියලා එවහනෝ. ඉරි පස රජුරන්ගේ කෑම ගැන කියනකොට හරි හරි පිළි වෙලත්වෙනවා. මහනැකතිනාවන් මහනැකතියාගල කියැන්නේ. නැකත් ශාත්‍රය කරනක්ෙන. එයාන්ට කතා කල්ලා දෝෂ රහිතව වෙලා දැන් හෝ කල්ලි රජුරට කෑම ගණ්ඩ තියෙන වෙලාවදනුන් දෙෙ නැකතරාල. අද මේ වෙලාවටයි කෑමබීම ගණ්ඩෝන. හරි ඊළඟට මහවෙදනාවන් සමඟ එලවූ යනම් කෑන මහවෙදන කලා ගැන්නේ මාලිගාව හිටපු ප්‍රධාන වෛද්‍යවරයා ප්‍රධාන වෛද්‍යවර ඇත් එක ගිහිල්ලා මහාවෙදනාවන් සමග එූ රත්හැල් නැගී රතුහාල් රතු සහල් රත් හැල් තමයි රජ්ජුරු අනුභව කළේ ඒඒ රත්හැල්ි තරන්න රත්හැල්වලින් එලවූ අටබත් අටාකාරයකට හදපු බත්. රත්හැල්වලින් අටාකාරයක ත් හ න ොදැන් ඉතින් අප දන්නවානේ මගුල් ෙදරකට ගහා මර තියෙනවන අර එකක බත් තිෙනවාන එතවොට රජුරූ බත් අටක් තුන්සියා අටමාලුවක් සමඟ. එතවට වෑන්ජන තුන්සි ටක්. එක්ක තමයි රජ්ජුරුන්ට දෙනවා ඊළඟට පූප පල ඩෙසර්ට හරි පූප කියලා ගැන කැවුන්නේ ඒවාගේ ස්වීට් කෑමත් තියෙනවා පල ෆට පලතුරුත් තියනවා එතකොට එහෙම තමයි රජුරු කෑම් එතර දැන් අපිට හන්න පුළුවන් රජ කෙනෙක්ගේ කෑම කොහොමද තිබුණ එකැන රජු කියලාගැනෙ රජජුරුවන්ට තුන් සයාටක තිය දැන් අපට මහත් මහප යාන්නනට තැන් හතකට මාල්ු බෙදුත් අපටකා ගන්නඩ බෑන කෙනෙක් හන්නපුන අපේ අහයි අප Fබ එකහලලා තුන්සිේ අටක් කොහොදආරට මටත්නකන කොම තුට කටවල් කන්නග මේ රජවරු අනුභව කර ක්‍රම ඇත්වය නවා දැන් අපට බත් කනාකෝහාම අපිට පේවානය මගුල්ගල්ලට ගිහා මර කඳදු ගොඩ ලඟාගන්න මෙම ඔක්කෝම බෙදාගෙන අන්තිමට එම නෙම රජවරු අනුභව කරේ එක බත්කටක් එක වෑජනයක් සම ඊළங்கට සාමාන්‍යෙෙන් එක පිරිසිදු කල්ලා. ඊළගට ආපහු ඊළංග වෑංජනෙත් එක් එකන කවරයන රජුරපි ගන්න හෝකන් හිියදග නෑ එකට රාජ සභාව හිටිය හරි මම අදත් දැකලතින සහ සමහරය ආහරගන්න වෑංජනයක් එක එක බත්කටක් අනවා.ඒ බේ වලදි ආහරගන්න සිරිතගුත්තින සිරතකුත් යන එකක් ෙද පි ගාන ොක් බදාගන්න න පුේල් දහම න හමොන පර ගිලක් මන් කැමති ද ආහරගන්න පුලුව පුලුවන් ඒ හර අය ටල ිල ගතු . ඒ ංස්කති සංස්කෘතික ගැටම සංකති පහසරයක් එන්ඩවේ කියල තම හොගක් බදග ජාවට ඒ ඒ සංස්කෘතික ප්‍රශන තිය ොම අහිංසක දේවල් ඉතින් රජුරු ඊළන්ගට රජරේය අු බව කරන ඇට රජුරු ට රාජ සවාල් කොහොන් හැසිරනේ බලන්ඩ නුවන් එම අපට කිවොත්යම ලමකුට රනෙකු රජ ද හිට නිල් රන්ට ක හොත්ේ අපටි කැ බඩගු ද ුග හරි දන්නන්නේ තරක් එකක තැනක තියෙනවාක මේ කඳවරු සිරිතේ සේනානායක ඒකනායක බණ්ඩාගාරික දිශානායක අධිකරණනායක සාමන්තනායක අර්ථනායක රටනායක මුදලිනායක බදුනායක දහම් පසක්නා අර්තයන් දරන ගරජුනට උපදස්තන කැන්සල්ට ඩ්යි හම් පසක්න වියත්නා ම පිවරයා පුොරෝහිතයාගේ ව්‍යත්නා මහවිත්නා මහවෙදනා දහම්ගේ ඉනායකයා මහවෙල්ලද නා සිටුවරයා ගන ඉහෙළම බිස්නස්මන් සිටුවරයා හරි මහදොරන නගර දවාරය පාලනය කරන එකන ආවගේ අය කෞද කියල වාර්තා කරනයක්කෙන මහදොරනා හරි මේආදී වූ පිරිවරා මේ කට්ටිය පිරිවරාගෙන රටතොට ගම් නියම් ගම් ආද අමුත්තු අමුතු පත් පනත් අසා. එකන අම්බලන අම්මුතු පත් පනත් අසා. මේ අයගෙන් අහනවා රටවෙන්නුවෙන් අමුතු පත් පනත්. එක ඇන්නේ අල්ුතෙන් අපි මොනවාද සම්මත කරණ්ඩෝඕන පනත් මොනවාද නීතිරීති මොනවාද කියලා මේ සියලූම නිලධාරයෙන් රැස් කරගන්න. සේනානාය කළ හමුදාව ඒකනාය කළ බණ්ඩාගාරය කළ දිසානායකවරු දිසාපතිවරු දිසානාය කළ අධිකරණනාය කළ ක ලොක්කොම ැස් කල්ල වාඩි වෙලා රජුර අහන්මකක්ද රට තොටට ගම් නියම් ගම් රට තොට වරාය රට ගැනයි තොට ගැනයි වර අපි හරියට වරයවල් ගෙන කතා කන රට ගෙන කතා අනොකට නද මේ රටට වැඩිය කතා කරන වරයවල් ගැන රට තොටට රටයි වරායයි නියම් ගම් ගම් සහ නියම් ගම් හර එවයි මොනව දහන්නේ ආදීන්ගේ අමුතු පත් පනම් සඳහා අපි සම්මත කළ යුතු අලුත් පනත් මොනවාද කියනක රජුර ආනෝ දැන් අපි හඳරු සිර ේල්ල දවස කතාගරමට දව දම්බදන්නේ කතිකාවතරත්ත අපට යන්ඩෝන මේවාගේ ඉති හහාසදැ බලන මොනතරන් ලොකු ඉතිහාහසයද කියලම කියන්නේ රජෙක් කොහොමද රාජ සභාව හැසිරුුණේ අපට කියලාදන්නේ අතපපුරයක් පිරිවරාගෙන රජුර ඉතින් ඔහ හිටියයි කියලා නේද අප රපෝල්ලත් අන්න්නේ මදි ගඩි කනවා වීනාවාදනය කන නෑ අපේ පාලකවෝ අවරු හස් ගනක් මේ රට ගෙනාව මේ වගේ මේ දම දෙ යුගයේ තවත් ඇත යෝගයේ ඒ ආපු සම්ප්‍රදායන් තමයි මේ තියන තනිසා අපි මේ තරතුරු අපි ඊළඟ දවසේ කතාකරු හරි අපි යනහන ද එක්නට න ව ච යිබ හම නටම ේ වැට හ තු ෝසයබට බලන්න පුළුවන් මේ රත්‍රී නමන් පසේ ලබන සතියත් අප ලිම ට අයිබ.